කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය දම් සිහ නද සාදු 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 නිවනට යන මග සිටින පතාගෙන ඇද නැති බව සිත තුල රඳවාගෙන සුවච සුමුදු ගුණ ඇති කරවාගෙන කලයුතුමය අතිමාන නසාගෙන සතුටුව ලද දෙයකින් සුවසේ හිඳ අඩු කොට වැඩ නිති සැහැල්ලුවෙන් ඉඳ දමනය කළ ඉඳුරන්ද නුවන මැද හිත මිතුරුව කුලයේ නොවැළෙන සඳ නුවනෙතියන්ගෙන් දොස් නොලබන්නේ සුළු වරදක් හෝ නොම කරමින්නේ බිය නැති සැප ඇති දිවි පතමින්නේ සියලු සතුන් හට මෙත් පතුරන්නේ බියපත් තෙටිගත් සතුන්ද වේවා බියසක දුරු කළ රහතුන් වේවා ලොකු පොඩි දිග මහ සතුන්ද වේවා සමට සැපත ඇති සිත් ඇති වේවා පෙනෙන නොපෙනෙන සතුන්ද වේවා දුර ළඟ වසනා සතුන්ද වේවා ඉපදුන ඉපදෙන සතුන්ද වේවා සැමට සැපත ඇති සිත් ඇති වේවා කිසිවෙක් කිසිවෙකු නොමරවටාවා කිසි තැනකදී ඉහලින් නොසිතාවා
නපුරු දරුණු බස් නොම පවසාවා අනිකෙකුගේ දුක කැමති නොවේවා තම දිවි සම කොට පුතු සුරකින්නේ එකම පුතෙකු ඇති මව් විලසින්නේ මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ සියලු ලොවට එක ලෙස සලකන්නේ උඩයට සරසට හැම විලසින්නේ වෛර සතුරු බාධා නැතිවන්නේ අපමණ මෙත් සිතමය පතුරන්නේ සිටගෙන ඇවිදින හෝ හිඳිනාවිට නිදන වෙලාවට හෝ නොනිදන විට සීකල යුතු මෙත් සිතමය හැම විට බඹ විහරණ ලෙස පවසයි එම විට මිසදිටුවක සිත නොම පැටලෙමිනි සිල්ගුණ දම් රැක යන මග නිවනේ කම් සැපයට කිසිවිට නොවැලෙමිනි මවකුස නිදනට යළි නොම පැමිණේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ
සිට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට දාතිසරණ සරණ යමි සාදු අපි සාකච්ඡා කළා සංසාරී දෙවියෙකුට වේවා මිනිසෙකුට වේවා වාසනාවට පිහිටන්න ඕන මූලික දේ මොකක්ද ප්‍රඥාව බුදුරජාණන් වහන්සේකට උපමාවක් දේශනා කළා මුදුන් වහලේ දැන් අපි ගත්තොත් ඔබ දැකලා තියෙන සමහර රවුම් වහලවල් එක එක මුදුනක් තියෙන ඒ මුදුන් වහලේ හදලා තියෙන්නේ ඒ මුදුනේ තියෙන්නේ තනි ලීයක් රවුන්ඩ් ලීයක් ඒ ලීයේ තමයි අර පරාල ඔක්කොම වද්දන්නේ එතකොට මේ මැද තියෙන ඒ රවුන්ඩ් ලීය නැත්තම් එක පරාලයක් වද්දන්න බෑ ඒ මැද තියෙන රවුන්ඩ් ලීයට කියනවා කැනි මඩල කියලා එතකොට එහෙනම් අර මුදුන් වහල ගහන්න අනිවාර්යයෙන්ම තියෙන ඕන මොකද්ද කැනි මඩල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුසල් දහම් කෙනෙකුට වැඩෙන්න අනිවාර්යයෙන්ම තියෙන ඕන මොකද්ද ප්‍රඥාව එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ කුසල් දහම් වැඩෙන්න මූලිකව උදව් කරන ගුණයක් තමයි ප්‍රඥාව. ප්‍රඥාවට තව වචනයක් සඳහන් වුණා ධර්මයේ යෝනිසෝ මානසිකාරය කියලා. ඒ යෝනිසෝ මානසිකාරයේ එහෙම නැත්නම් ප්‍රඥාවේ ලක්ෂණය මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? ඒ ප්‍රඥාව හෝ යෝනිසෝ මානසිකාරයේ ඇති කරන දෙයක් තමන්ගේ කනට ඇහුනොත් ඒක ඇති වෙනවා. එතකොට දැන් ප්‍රඥාව එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරේ කෙනෙකුගේ හිතේ තියෙනවා කිමු. ඒක තියෙනවා, ඔහේ තියෙනවා. ඒක හරියට වතුරෙන් උඩට ආපු නෙළුම් පොහට්ටුව වගේ. එතකොට බාහිරින් ලැබෙන ධර්මය, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය, ඒක හරියට හිරු කිරණ වගේ. එතකොට හිරු කිරණ වැදුනොත් අර නෙළුමට මොකද වෙන්නේ? ඒකේ බලින් පෙති දිගහරින්න දෙයක් නැහැ. මොකද සිද්ධ වෙන්නේ? පෙත්ත පෙත්ත හිමීට දිගෑරෙනවා. ඒ හිරු කිරණ වැටුනහම නෙළුමට වෙන දෙයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක්, නිර්මල ධර්මයක් ඒ විදිහටම කෙනෙකුට ඇහුනොත් ඒ ඇසුනාම ඒ කිනාට අවබෝධ වෙන්න උවමනා විදිහට යෝනිසෝ මනසිකාරය හැදෙනවා කියන්නේ ඒ යෝනිසෝ මනසිකාරයේ තියෙන ලක්ෂණේ. ඒක ප්‍රඥාවේ තියෙන ලක්ෂණේ. එතකොට මේ ධර්මය අහනකොට ඒක හැදෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රඥාව නැහැ කියන එකයි. එතකොට මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් ධර්මයේ අහන කෙනෙකුට, ධර්මයේ හැසිරෙන කෙනෙකුට අභ්‍යන්තර වශයෙන් උපකාරී වෙන දේ මොකද්ද? ප්‍රඥාව. එහෙම නැත්නම් යෝනිසෝ මානසිකාරේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කාලේ নানা ප්‍රකාර අදහස් තිබුණු. নানা ප්‍රකාර මත තිබුණු මිනිස්සු හිටියා. එතකොට ඒගොල්ලන්ගේ හිතේ තිබුණා ওই ලක්ෂණේ. මොකද්ද? නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම. එහෙම නැත්නම් ප්‍රඥාවෙන් දකින්න පුළුවන්කම. හැබැයි තිබුණා කියලා කිව්වට ඒ තිබෙන බව තමන් දන්නේ.
තමන් දැනගන්න ඕනත් නැහැ. තමන් දැනගන්න ක්‍රීමිකුත් නැහැ. නිර්මල ධර්මයේ තමන්ට ඇහුණා නම් ඇහුණු ධර්මයේ අවබෝධ කරවීම යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණයයි. එත යෝනිසි මනසිකාරයේ නැති කෙනෙක් දිවා රාත්‍රී අහා හිටියත් තමන් ඉන්නේ පරණ තැන. ඉතින් මේ නිසයි අපි ওই ප්‍රඥාව ගැන මෙච්චර විස්තර කළේ. මේකේ තේරුම මොකද්ද? මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල බලින් ගන්න බෑ කියන එකයි. ඒක බලින් ගන්න බෑ. එතකොට අපේ හිතේ තියෙන ප්‍රඥාව වැඩ කරන ආකාරය, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයේ පිබිදෙන ආකාරය, ඒක ලෝකේ දන්නේ බුදු කෙනෙක් විතරයි. ඒක වෙන පිටස්තර කිසි කෙනෙකුට බෑ. වෙන කෙනෙකුට කරන්න බෑ ඒක. අදත් ලෝකේ හරියට ඉන්න විමුක්ති හොයාගෙන යන අය. විමුක්ති හොයාගෙන ගියාට විමුක්ති ලැබෙන්නේ. ඒකට හේතුව තමයි මේ ප්‍රඥාවේ තියෙන අඩුවයි නිර්මල ධර්මයේ අහන්න ලැබෙන්නේ නැතිකමයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ පිරිසක් හිටියේ ඔය ප්‍රඥාව පිහිටපු අය. යෝනිසෝ මනසිකාරේ පිහිටපු අය. ඉතින් ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුණා. දැන් අපි ගමු ඒ ලෝකේ ඒ යුගයේ හැටි. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා අවුරුදු 232ක් ගත වුණාම තමයි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ. ඒ වෙද්දි ලංකාවේ සිටි මිනිස්සු එහෙමයි. ඒ මිනිස්සුන්ට තිබුණා අර යෝනිසෝ මනසිකාරය කියලා එකක් හිත ඇතුලේ. ප්‍රඥාව කියලා එකක් තිබ්බා. එතකොට පිටින් ලැබුණේ මොකද්ද? ධර්මය. ධර්මයේ ලැබෙනකොටම අවබෝධ වුණා. එතකොට මේ ප්‍රඥාවෙන් ලොව බලන්න හැකියාව තියෙන අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය වශයෙන් දකින්න කියලා. එතකොට යා පාට ගාලා යාගේ උනිසු මනසිකාරී වැඩ කරන්න ගන්නවා. දුක් වශයෙන් දකින්න කියනවා. අනාත්ම වශයෙන් දකින්න කියනවා. ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සු මොග්ගරාජ සදා සතු. බුදුරජාණන්සි මොග්ගරාජ කියන නුවණැති කිනාට කියනවා මොග්ගරාජ හොඳ හැම තිස්සෙම සිහියෙන් ලෝකේ බලන්ඩ ශුඤ්ඤතෝ හිස් දෙයක් වගේ. එතන ලෝකේ කිව්වේ මොකද්ද? ඇස් දිහා, කන දිහා, නාසය දිහා, දිව දිහා, කය දිහා, මනස දිහා බලන්න කිව්වා හිස් දෙයක් වගේ. මොකෙන් හිස්ද? මම කියන දෙයින් හිස් දෙයක්. මගේ කියන දෙයින් හිස් දෙයක්. මගේ ආත්මය කියන දෙයින් හිස් දෙයක් වගේ ලෝකේ බලන්න කිව්වා. එතකොට එහෙම ලෝකේ දිස බලනකට මොකද වෙන්නේ? ඒකේ තියෙනවා බුදුජානස් දේශනා කරනවා ශුඤ්ඤත ලෝකං අවික්කසු මොග්ගරාජ සදා සතු අත්තානු දිට්ටින් ඌහච්ච. එහෙම හිස් දෙයක් වගේ ලෝකේ බලද්දි අර තමාගේ වසඟේ පවත්වන්න පුළුවනි කියලා තමන් ගාව තියෙන දැඩි මතයක්. ඒක ඉදිරිලා යනවා. ඒක හිස් දෙයක් වශයෙන් බැලුවාම අත්තානු දිට්ටින් උවච්ච ඒවං මච්චුතරෝ සියා. එතකොට ඔබ මාරයා තරණය කරන්නේය. මාරයාව පාස් කරගෙන යනවා. ඒකයි කියන්නේ මාරයාව පාස් කරගෙන යනවා. මච්චුතරෝ සියා ඒවං ලෝකං අවෙක්ඛන්තං. ඒ විදිහට ලෝකයේ දෙස බලද්දී මච්චු රාජාන පස්සති මාර්යාට ඔබ නොපෙනී. එතකොට බලන්නේ මොග දැන් බුදුරජාන් වහන්සේ මොග රාජ භික්ෂුවට
මොගරාජට ඒ ඒ කතාව ඒ කාරණේ පැහැදිලි කරන්නේ ඒ මොගරාජගේ හිතේ තියෙන ප්‍රඥාවේ ප්‍රමාණිතයි. එතකොට මේ මොගරාජට ඒ කතාව කියනකොට ඔහුගේ යෝනිසූ මනසිකාරය ඔහුගේ ප්‍රඥාව එකත් එක්ක බද්ධ වෙනවා. ඊට පස්සේ ඒක වැඩ කරන්න ගන්නවා. සුළු කලයි ධර්මය අවබෝධ කරනවා. දැන් අපි පාඩම් කරන් ඉන්නවා මේ. දැක්කනේ. අපි මෙනෙහි කරගන්න බලනවා මෙනෙහි කරගන්න බෑ. තේරුම් ගන්න බලනවා ඒක වහගෙන දෘෂ්ටි එනවා. ඒක වහගෙන පටලැවිලි එනවා. මොකද හේතුව? ඒ ප්‍රඥාව අඩුයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ශ්‍රාවකයෝ ඒ එක එක ශ්‍රාවකයන්ගේ ස්වභාවයේ බල බලා ඒ ඒ ස්වභාවය ඇයිට එහෙම ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්දී මොකද වෙන්නේ? ඒ භික්ෂුන් වහන්සේලාට ඒ ධර්මය අහනකොට හොඳට ප්‍රඥාව වැඩ කරන්න ගන්නවා. දැන් ඔබට තේරෙනවද අපි උදේ කතාවේදී කිව්වා අද වර්තමාන ලෝකයේ මිනිසයාට නැති මොකද්ද? ප්‍රඥාව අර සෑම මෝඩකමක්ම තියෙනවා. නැති ප්‍රඥාව. හැබැයි අද වර්තමාන මිනිස්සු හිතන් ඉන්නේ උන්දෙලා වගේ ප්‍රඥාවන්තයෝ කොහෙවත් නැtei කියලා. ඒ මොකද්ද? ඒක ලොකුම මෝඩකම. එතකොට ප්‍රඥාවන්තයා ඈතර වෙලා ගියා. ප්‍රඥාවන්තයා නිවන් දැක්කා. අනාගාමී වුණා. සෝවාන් වුණා. සකදාගාමී වුණා. සෝවාන් වුණා. එතකොට මේ ප්‍රඥාවන්ත අය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත වුණේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත වෙන්නේ සම්මාදිට්ඨියෙන් නම්. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥාවන්තයාට නම්. ඒ ප්‍රඥාවන්තයා ඒක කරගෙන ගියා. දැන් අපිත් මහන්සි වෙනවා ඒක කරන්න. ඒක අපි හරි විදියට කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපිට නිකන් ඒක ආභරණයක් කරගන්න ඉවි. එහෙම නැත්තම් ඒක ඒ වෙනුවෙන් හරි එහෙම එකක් කරගන්න ඉවි. නමුත් ප්‍රඥාවෙන් කළ යුතුදී වෙන්නේ. ඒකට ප්‍රඥාවන්තකම යෝනිසෝ මනසිකාරය ඇති වුණාම ඒකේ පදනම මොකද්ද? දැන් සම්මාදිට්ඨිය ඇති වුණාම පදනම මොකද්ද? පදනම තමයි එයා සැනකින් හඳුන ගන්නවා මේ කුසල් මුල්, මේ අකුසල් මුල්. ඕක තමයි ප්‍රඥාවේ ආරම්භය. එතකොට ප්‍රඥාවේ ආරම්භය මොකද්ද? කුසල් අඳුනගන්නේක. කුසල් මුල් අඳුනගන්නේ කොහේද කුසල්ද? තමන්ගේ. මේ කුසල් කියලා තමන්ගේ කුසල් හඳුන ගන්නවා. මේ කුසලයට මුල් වෙච්ච කාරණාව කියලා ඒක හඳුන ගන්නවා. මේ අකුසලයේ කියලා තමන්ගේ අකුසලේ හඳුන ගන්නවා. මේ අකුසලයට මුල් වෙච්ච කාරණේ කියලා අඳුන ගන්නවා. කුසලිය අඳුන ගත්තාම කුසලයට මුල්ලා තියෙන එක ලෝභ නැතිකම. එහෙම නැත්නම් ද්වේෂය නැතිකම. එහෙම නැත්නම් මොහේ නැතිකම. අකුසලයේ තමන් තුල හට ගත්තාම අකුසලයේ හට ගන්න මුල්ලා තියෙන එක ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. එහෙම නැත්නම් මුලාව. මේක පඩ් ගාලා හඳුනා ගන්නවා. ඒක තමයි ප්‍රඥාවේ මූලික ලක්ෂණය. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුගේ ධාරණ ශක්තිය දිහා බලලා, එහෙම නැත්නම් කෙනෙකුගේ කල්පනාව දිහා බලලා කෙනෙක් සියුම් විදියට කතා කරනවා කියලා. මොකද හේතුව? ලෝකේ තර්කය කියලා කියන්නේ කේස් පැලෙන තර්ක කියලා බහලා තියනවාද? කේස් පලනවා කියන්නේ ගොරෝසු එකක්ද සිවුම් එකක්ද? සිවුම් එකක්. එතකොට කෙනෙක් කිස් පැලෙන තර්ක සිවුම් විදියට කළොත් මෝඩ ලෝකයේ මොකද හිතන්නේ? මේ මහා නෝනෙත් එක්ක
මේ මහා නෝනෙත් කියලා හිතනවා. ඇයි හේතුව ලෝකේ නෝනැත්තා කියන්නේ ඉබඳු දේවලු සම්මත කරගෙන ඉන්නවා. කෙනෙක් තියෙන මහා දැනුමක් තියෙන ලොකු විශේෂ පතයක් තියෙනවා. අපි ගත්තොත් සාගරය ගැන, ආකාශය ගැන, පොළව ගැන, ගහ කුලම් ගැන, සතා හීපාව ගැන දන්නවා. මේ ඔක්කොම විස්තර කියනකට මිනිස්සු කියනවා හා මේ තැනැත්තා මහා නෝනැත්ති. නමුත් කුසල් දන්නේ නැත්තම්, කුසල් මුල් දන්නේ නැත්තම්, අකුසල් දන්නේ නැත්තම්, අකුසල් මුල් දන්නේ නැත්තම් නෝනින් කළ යුතු කිසිවක් කරන්න බෑ. එතකොට බලන්න අපිට ගොඩාක් උපකාරී වෙන්නේ මේ ජීවිතේ දැනුගත්කමම නෙමෙයි. දැනුගත්කම නෙමෙයි. අද්දකින් ගොඩක් තිබීම නෙමෙයි. දැන් අපිට අද්දකින් වැඩි වෙලා නෙමෙයි, පස්සේ දැන් අපිට අද්දකින් වැඩිකොම. නේද? ඒ නිසා අද්දකින් වලින් මිනිස්සුන් මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කියවීමෙන් මිනිස්සුන් මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ මිනිස්සුන් මෝරන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ මෝරන් උපකාරී වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මයෙන් තොරව ඒක ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බෑ. ධර්මයේ නැති ලෝකෙට ඕනතරම් කරණම් ගහන්න පුළුවන් ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා. අයි ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා ගහන ගහන කරණම විඥාවක්, විසිතුරු දෙයක්. ධර්මයේ තියෙන ලෝකෙ මිම්ම හඳුනන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකයි උන්වහන්සේ දේශනා කළේ මාගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි කියලා කිව්වේ ඒකයි. ඉතින් ප්‍රඥාවන්ත මිනිසයා දිහා බලලා උන්වහන්සේ ධර්මයේ කියනවා. කිව්වම ඒක අවබෝධ වෙනවා. ඒක උන්වහන්සේ විතර නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ ධර්මය අපි දන්නවා. උන්වහන්සේ ධර්මයේ කියද්දී ඔබ අහලා තියෙනවනේ, මට මතක හිටියේ සුචි රෝම කර රෝම වගේ යක්ෂය දෙන්නේ ධර්මය ඇහුවනේ. ආලේ ඒගොල්ලෝ ආකාහේ ඉඳගෙන ධර්මයේ කතා කළා. එතකොට කාළි කියලා උපාසිකාවක් හිටියා සොල්දරේ. සොල්දරේ වාඩි වෙලා ඉන්නවා, ඈට ඇහෙනවා මේ කතන්දරේ, ධර්ම කතාව. මොකද වුනේ? සුවන් වුණානි. හිරු නැගෙන්නේ කොහෙන්ද? හිරු රැස් වැටෙන්නේ කොතනටද? එතන තියෙනව නම් පිපෙන දෙයක්. පිපෙන එක ස්වභාවයක්. හිරු රැස් පොකුණට වැටෙද්දී නෙළුම තියෙන පොකුණ අස්සේ නම්, වතුර අස්සේ නම් මොකද කරන්නේ? බෑ, පිපෙන්නේ නැහැ. ඒ නිසා මේවා හරි හොඳයි තමන්ගේ ජීවිතේ තේරුම් ගන්න මේ විග්‍රහයන්. නැත්තම් ඉතින් අපි ධර්මය ඉගෙන ගන්නවා, දැන් අපි අරක ඉගෙන ගන්නවා, මේක ඉගෙන ගන්නවා, දැන් අපි අරක පාඩම්, මේක පාඩම්, ඊළඟ එක පාඩම් කිය කිය අපිටත් පුළුවන් කියෝ කියෝ ඉන්න. ඒ වුණාට අපේ ජීවිතේ වෙනසක් වෙන්නේ නැත්තම්, ඒ කියන්නේ මේක කුසල් කියලා හඳුන ගන්න අපි සමර්ථ නැත්තම්, මේක අකුසල් කියලා හඳුන ගන්න සමර්ථ නැත්තම්, මේක තමයි කුසලයට මුල් වෙලා තියෙන්නේ කියලා තමන්ට පේන්නේ නැත්තම්, මේක තමයි අකුසල් වලට මුල් ලැගෙන්නේ කියලා තමන්ට පේන්නේ නැත්තම් තමන්ට කුසල් වඩන්නේ කොහොමද? අකුසල් දුරු කරන්නේ කොහොමද? ඒකක්වත් බෑ. ඉතින් මේ නිසා ඒ නුවණ කියන එක, ඒකයි මම කිව්වේ මේ කාලේ ඒ නුවණ කියන එක ඇති කරගන්න පිළිවෙලක් අපිට හොයන්න බැරි, ඒක උපතින් එන්න ඕන නිසා. ධර්මයේ තියෙනවා, හිරුපායනවා, පොකුණ තියෙනවා, නෙළුම් තියෙන්නේ වතුරස්සේ. එතකොට මොකද්ද වෙන්නේ? හිමින් 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 ඒ නෙළුම් මෝරලා වතුරෙන් උඩට ආපු ගමන් පිපෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ටික ටික ඒක ඒ වතුරෙම මෝර තියෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒක මේරුවාම හොඳට හිරු ඒ පිපෙන මට්ටමට ආව නම් නෙළුම් පොහට්ටුව හිරු රැස් ආපු ගමන් පෙත්ත පෙත්ත දිගහැරෙන එකේ කිසි ස්වභාවය.
मिवें तेरु गंड मार्ग फल बाहर किसीम के दिंड बे एक करंड पुलवां बुदुरजानन वहांसेट बुद्ध गुणियं युतु बुदुरजानन वहांसेट ये कोहमद एक करंड उन्वहांसे एक नागी बालनौ मी प्राच्याव कोहमद केला समहारिविट ये आगे प्राच्याव तुवमना करन पुंची गिनी पुपुर इमनेते पुंची एली है यागे हिते पहले विलाती है गुड़ा काले कट कालिंग इतने एक पात्वीन रटावट उन्नासी धार्मिक कीनो एक है समारावस्ताल बुद्धराजन वहांसी किंग अविल्ला नेत्तम बुद्धराजन वहांसी वाड़ी ने तंग वाले दी वेन प्रश्न मिनी सुहानो हम बुद्धराजन वहांसी वेन उत्तर है दिनो अब ये उत्तर यहाँ नकट यासोवा मिनो मगर देहित यागी प्राच्या� ඉතින් ඒ වගේ විස්තර ගොඩාක් තමයි අපි මේ බුද්ධ දේශනාවල මේ අපි ඉගෙනගෙන තියෙන්නේ. අතට බුදුරජාණන් වහන්සේ අර ප්‍රඥාව අවදි කරන කෙනාට ප්‍රඥාව අවදි කරවන්න නැත්නම් යෝනිසෝ මනසිකාර්ය අවදි වෙන්න දේශනා කරපු දේශනා රාශියක්. දීඝනිකායේ මජ්ක්‍ධිමනිකායේ සංයුත්තනිකායේ අංගුත්තරනිකායේ आदि देश नावल साधारण विनवा दम बुद्ध रजान नुहान से ताऊती सावटे वैदम करेला मात्रु दिविराज्या प्रमुख परिषटे सियुं धर्मे आभिधर्मे देश नाकला एके ये देवियोरुंटे तेरुना अभी मिही पारण कुरेगन रंडो वाले नो बा आभिधर्मे गिनेगात्ते ने मामी गिनेगात्ता बो दान्नवा मां दान्ने ये मनेत्ता मां दान्नवा නුඹ දන්නේ. එතකොට එයා මොකද දන්නේ? කුසල් දන්නේත් නැහැ. අකුසල් දන්නේත් නැහැ. කුසල් මුල් දන්නේත් නැහැ. අකුසල් මුල් දන්නේත් නැහැ. මිසදුටුවක ඉන්නේ. ඉතින් මිසදුටුවක ඉඳලා තමන්ගේ දැනුම හුවා දක්වලා මේකේ ගණ්ඩ දෙයක් නැහැ. ඒකයි මේකේ වැදගත් වෙන්නේ මේක ඉගෙනගෙන තිබීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දැන් කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා ප්‍රඥාව නැති අය. හිත පහදව ගන්න බැරි අය හිටියා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක විවාහක තරුණෙක් පැවිදි වුණා. පැවිදි වෙලා භාවනා කරන දෙ මේ ගෑනුවෙක් කිනා වෙන මිනිසෙක් එක්ක ලිංගතුකම ඊට පස්සේ දැන් ගෑනුවෙක් කෙනා බය වුණා දැන් මේ සිවුරුදා සිවුරු පුරවපු මගේ ස්වාමියා බැරි වෙලාවා සෑසනේ ගැන කලකිරිලා ගෙදරට ආවොත් කම්මුතුයි දැන් බලන්න නෝනත් නැහැ ඊළඟට පැහැදුනිත් නැහැ ඊට පස්සේ तेरे उकारियो केंदे हुआ केंदे वाला साली दूना दी लकी हुआ अपे मनुष्या दें महानविला इन्नी आंग आसवाल पलादे इन्नी घीम मरा आपं अल्लास गत्ता होरुटिका गिया दें मैं आहिंसक बिक्सुए बाहवना करनो कैलेक अल्लगत्ता अल्लगने दें मरण्डे මරන්න හදන්නේ ඒකට මේ භික්ෂුව කියනවා පින්වත්නි මාව මරන්න එපා මට එක රැයක් ඉඩ දෙන්න ජීවත් වෙන්න එක රැයක් ජීවත් වෙන්න ඉඩ දෙන්න කිව්වා එතකොට ඒ ගොල්ලු කියනවා හරු ටික කියනවා බෑ 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 දෙන්නේ ඒ රැය තුල උඹ මක්කරයිද කවුද දන්නේ අපිට සාකි නෑ කිව්වා ඊට පස්සේ මෙයා කිව්වා නෑ මම පැනලියන්නේ මං ඉන්නවා මට ඉඩ දෙන්න කිව්වා මට මේ මම මේ පොඩි වැඩක් කර කර ඉන්නේ මට මේක කරගන්න ඉඩ දෙන්න කිව්වා බෑ කිව්වා ඊට පස්සේ මියා මොකද කළේ ලොකු කළු ගලක් ගත්තා කකුල් දෙක දිග දිග ඇරියා තමම්ම උඩට දාලා කළු ගල දනිස් දෙක තලා ගත්තා තලාගෙන ඇහුවා මේ සාකි මදිද්ද කියලා ඇහුවා දැන් මට යන්න පුළුවන්ද කියලා ඇහුවා මී බලන්න කිව්වා
එතකොට මේ කෙනා කොහොම මෙනෙහි කරන්න ඇද්ද ධර්මී කොහොම වීරියක් ගන්න ඇද්ද කොහොම ජීවිතේ තීරුම් ගන්න මහන්සි ගන්න ඇද්ද මේ සසර ගැන කොච්චර තේරෙන කෙනෙක් වෙන්න ඇද්ද කොච්චර වටහා ගන්න ඇද්ද මේ කාරණේ අන්න ඒකට ප්‍රඥාව කියන්නේ පාන්දර වෙද්දී රහතන් වහන්සේ නමක් හැටියට පිරිනුවම් පෑවා ඒ අසනීපෙන් රහතන් වහන්සේ නමක් හැටියට පිරිනුවම් පානකට ගෑණි හිටියේ ඈත වෙන්න පුළුවනි ඒකිට මක් වුණාද ආනන්තරීය පාප කර්මයේ සිද්ධ වුණා ඒ තල ඒ තලන්න උදව් කරපු සියලු දෙනාටත් ආනන්තරීය පාප කර්මයේ සිද්ධ දැන් ඒගොල්ලෝ කොහේ ඇද්ද කල්පයක් නිරේ දැන් බලන්න පින රැස් කරගන්නවත් වාසනාව නැති අය සිත පහදවා ගන්නවත් වාසනාවක් නැහැ දැන් මම කිව්වා ඔන්න එක වාසනාවක් අහිමි මොකද්ද ධර්මයේ දැකීමේ වාසනාව එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කිරීමේ වාසනාව අහිමි අඩුගාන ඊළඟ වාසනාවවත් තියෙන්න ඕන මොකද්ද සනසිල්ලේ සීලයක් ආරක්ෂා කරගෙන බණ පොතක් කියවගෙන දානි පොඩ්ඩක් දීගෙන තිසරණේ රැකගෙන අහිංසකව ඉන්න තියෙන වාසනාව ඒකත් අහිමි කරගත්තොත් ඉතුරු වෙන්නේ අකුසල් විතරයි නේද එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම බැලුවේ ප්‍රඥාවන්තයා දිහා ඒ ප්‍රඥාවන්තයා දිහා බලලා නැත්තම් යෝනිසෝ මනසිකාරයේ පිහිටලා තියෙන ඒ කියන්නේ උපතින් පිහිටන්න ඕන එකක් නේ යෝනිසෝ මනසිකාරයේ පිහිටලා තියෙන කෙනා දිහා බලලා මේ කාරණේ පැහැදිලි කළා හැබැයි සමහරු ඉන්නවා භාවනා කරන්න ආසා භාවනාත් කරන හිතත් සමාධිමත් වෙනවා බුද්ධ කාලෙත් හැබැයි ඒවා තිබ්බා මොකද අමනුෂ්‍යයෝ නොමග යවනවා කොහොමද නොමග යවන්නේ අපි ගම භාවනා කරනවා කියලා අමනුෂ්‍යයෝ පෙනී හිටලා වන්දනා කරලා කියනවා අනී රහත් කෙනෙක් දැක්කා කියලා එතකොට අර භාවනාවෙන් පෙනිච්ච එක ගැන මෙයාට මොකද්ද වෙන්නේ මෙයා හිත දැන් ඇත්ත තමයි Taman දැන් රහත් උනා කියලා. දැන් මට එක ආච්චි කෙනෙක් හම්බ වුණා. ඒ ආච්චි කිව්වා ඒ රහත් උනායි කියලා. ඉතින් මං ඇහුවා ආච්චි කොහොමද ඔයා රහත් උනේ? මම මෙහෙම සමාධියක් වැඩුවා. සමාධියක වැඩි ඉහළට ගියහම මට පේනවා ආකාහේ දිබෑ කුරාණ එනවා. විෂ්ණු දිවි රාජයා. මල් මාලයක් අරන් ඇවිල්ලා කරට දෑවා කිව්වා. කරට දාලා කිව්වා රහත් කෙනෙක් මේ කියලා. ඉතින් අපිට බැරි වුණා ඒ ආච්චිගේ හිතේ පහළ වෙච්ච ඒක නැති කරන්න. ඇයි හේතුව? මේ විඥාණය මායාකාරී කියලා කතා කළාට අර අත්දැකීම ඉදිරියේ ප්‍රඥාවට තැනක් තිබුණේ නැහැ. ප්‍රඥාව නැති නිසා වෙච්ච දේවල් සමහරුන්ට එක එක දේවල් භාවනාවෙන් සමහරුන්ට භාවනා නැතුවත් නිකනු පේනවා. සමහරුනිකම් පේනවා මේ දෙවිවරු යනවා. ආලෝක පාත් වෙනවා. රැස් විහිදෙනවා. සමහරුන්ට පේනවා. සමහරුන්ට භාවනා කරාමත් පේනවා. ඒකට ගිහි පැවිදි කතාවක් නැහැ. ඒ මොකක් හරි තමන්ගේ සංසාරෙ තිබිච්ච මොන හරි දෙයක් ඒ. එතන මේකට කෙනෙක් රැවටෙනවා හා මම මේ දැන් රහත් වෙලා ඉන්නේ කියලා. එතකොට කෙනෙක් හිතාමතා රවට්ටන්නත් පුළුවන් රවට්ටපු ගමන් ඒකේන එක පාරක් රැවටුනොත් ආයි නිවැරදි වෙන තාක් රැවටෙන එක වෙන්නේ. ඉතින් එහෙම වුණාම ප්‍රඥාවට තියෙන යම් ඉඩ කඩක් ඇද්ද ඒකත් නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ අර ප්‍රඥාවට තියෙන තැන නැතුණාට පස්සේ එයා මුලාවටපත් වෙනවා කියන එක
සාමාන්‍ය කාරණාවක්. ඒ නිසා පේන්නේ නැති ලෝකෙත් බැල්ම හිලාන තමයි ඉන්නේ. අපි මේ මනුස්ස ලෝකේ ආවට ඔබ දන්නවද අපි මේ පස්සෙන් තව මැරිච්ච පෙර සංසාරයය කොච්චර එනවද කියලා? දන්නේ නැහනේ. අපි පාරියද්දි අපි කොච්චර දකින්නද පූර්වී අය. ඒ නිසා එහෙම ලෝකයක තමයි අපි මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ රටාවේ කොටස්කරුවෝ. එහෙම ඉඳගෙන තමයි මේ ප්‍රඥාව ප්‍රඥාවක් අපිට තියෙනවද නැද්ද දන්නේ. අපි මේ ධර්මයේ මෙනෙහි කරන්න කැමැති විය යුත්තේ. එතකොට අපිට මං කියන්නේ අභ්‍යන්තරික පේන්නේ නැහැ කියලා. අභ්‍යන්තරයේ අපිට යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කරන හැකියාවක් තියෙනවද කියලා අපිට පේන්නේ නැහැ. නමුත් අපිට කුසල් මේවා, කුසල් මුල් මේවා, අකුසල් මේවා, අකුසල් මුල් මේවා කියලා තමන් තුලින් වෙන තමන්ගේ ජීවිතේ වෙන දේවල් තමන්ට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අනුසාරයෙන් තමන්ට නුවණ යන්තම් තිබේද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට එහෙම කරගෙන බොහොම දැන් බලන්න බොහොම එතකොට කොච්චර බුද්ධිමත්වද මේ ගමන යන්න තියෙන්නේ. හරියට නොමග යනවා මේ ලෝකේ විමුක්ති හොයන අය. එතකොට ඊළඟට අපි කිව්වා දැන් අපිට මේ ප්‍රඥාවෙන් පැත්ත අහිමි වුණා කියලා අපි බාහිරින් ලබන්න තියෙන දේ අතාරින්න හොඳ නැහැ. මොනවද බාහිර ලබන්න තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මය ඉගෙන ගන්න එක අතහැරියොත් ඊළඟ ආත්මෙටත් ප්‍රඥාව නැහැ. මේ ආත්මේ ධර්මය ඉගෙනගෙන ධර්මය ගොනු කරගෙන හිත පහදවාගෙන ඒක මෙනෙහි කර කර නෝනින් කල්පනා කර කර අපි යන්න ඕනේ. එතකොට අපිට මේ ධර්මයේ ඉගෙන ගැනීමෙන් ඇති වෙනවනේ සන්තෝෂයක්. ධර්ම ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතියත් එක්ක ධර්මයේ ගැන මෙනෙහි කළ කොච්චර ලස්සන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළාද කියලා ඒ ගැන සතුටු වෙවි. ඒක තේරුම් ගන්න කැමැත්තෙන් ඉන්න ඕනේ. එතකොට ඒ උත්සාහය නිසා තමයි ප්‍රඥාව පිහිටන්න පටන් ගන්නෙ. ඒ උත්සාහය මේ ආත්මේ කරන්නේ නැත්තම් මේ ආත්මේ නොකරපු දේ ඊළඟ ආත්මයට යන්නේ නැහැ. මේ ආත්මේ කරපු දෙයක් ඊළඟ ආත්මයට යනවා. ඒකයි. දැන් මේ ආත්මේ කරලා තියෙන්නේ කේලම් කීම නම් ඊළඟ ආත්මයට යනවද නැද්ද? ඒක යනවා. අනුන්නේ ඇද සෙවීම නම් ඒක යනවාද නැද්ද? යනවා. මාන්නේ නම් ඒව තමයි ඔක්කොම ආරගෙන යන්නේ. මේ ජීවිතය බොහොම අහිංසකව ධර්මයේ ඉගෙන ගනින් ධර්මයේ පුරුදු කරමින් ගියා නම් ඒ ධර්මයට ඇතිවෙච්ච පැහැදීමත් අරගෙන යනවා. එතකොට පින්වත්නි මං කිව්වා ප්‍රඥා කොටස දැන් ඔය විස්තර කළේ. එතකොට දැන් ඔබ මතක තියාගන්න මෙහිම ප්‍රඥාවේ තියෙන මූලික ලක්ෂණිය මොකද්ද? කුසල් අකුසල් හඳුනා ගන්න එක. ඒ මූලික ලක්ෂණය තේරෙන්නේ නැත්නම් ත්‍රිපිටක ධාරී වුණත් වැඩක් නැහැ. ප්‍රඥාව නැහැ. ඊළඟට මම කිව්වා අපට ඊළඟට බොහොම ප්‍රයෝජන වෙන කාරණේ මොකද්ද? සිත පහදවාගෙන පින් කිරීම. මේ සිත පහදවාගෙන පින් කිරීම අපිට රැකවරණයක් සලස්සලා දෙනවා. මොකද රැකවරණේ දුගතියෙන් වළක්වන එක. දුගතියෙන් වළකින්න ඕනේ නැද්ද? දුගතියෙන් වළකින්න ඕනේ. ඇයි දුගතියෙන් වළකිය යුත්තේ? දුගතියේ උපන්නොත් ආයේ ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පින් කියන මාත්‍රයක් ආහඩ ලැබෙන්නේ නැහැ. එතකොට මම එක කාලයක් ඔය මට මතකයි එක මං ආරණ්‍යකට ගියාම දැන් ඒ කාරණේ කිව්වට කමන්නේ නැහැ මං. එක්තරා ආරණ්‍යකට ගියා. යනකොට උන්වහන්සේ තරුණ භික්ෂුවක් බුදුබවපතන මං ඉතින් කිව්වා අනේ ස්වාමීනි ඕක නම් මං හිතන්නේ ඒක
හරිදයක් කියලා හිතන්නේ නැහැ කිව්වා. ඇයි මං ඒක හරිදයක් කියලා හිතන්නේ නැහැ කිව්වේ? මං ඒ වෙද්දිත් බුද්ධ දේශනා කියවලා තියෙන්නේ. බුද්ධ දේශනාවක බුදු බව පතන්න උදව්වක් නැති නිසා. හප්පා එහෙම කියන්න එපා කිව්වා. මේ මහා උතුම් දෙයක් මම මේ කරන්න කිව්වා. හරි තීක අදිස්ථානෙකින් වගේ කතා කරපු නිසා මං කැමති වුණා. ආයි දවසක් මං කැලි පැත්තෙන් පැනගෙන තවත් හාමුදුර කෙනෙක් එක්ක ඒ උන්වහන්සේව බැහැ දකින්න ගියා. යනකොට කුටියක වහලේ වහලට උළු දානවා. උළු දාන්න උන්වහන්සේ වහලට නැගලා ඉන්නවා. ගමේ ඉන්න උපාසක අම්මලා ටික අර ළඟ ඉඳලා පොලිමේ උළු දෙනවා. ඒක පිරිමි පුලුටක් නෑ. ඒ දර්ශනේ දුටුපමණින් මං නිකන් මගේ හිතට නිකන් අපහසුතාවයක් ඇති වුණා. ඊට පස්සේ මං උනාසි බැහැලා වැඩියා. මං ඊට පස්සේ වන්දනා කරලා කිව්වා ස්වාමීනි මං නම් අපහැදුනා කිව්වා. ඇයි කියලා හෙව්වා. මං කිව්වා පිරිමි කෙනින් නෑනේ. කොයි වෙලාවේ කරදර ඇති වෙයිද කවුද දන්නේ කියලා හෙව්වා. නෑ 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 මං අවුරුදු 3කින් සම්පූර්ණයෙන්ම නවත්තලා මම දිගටම භාවනා කරනවා කිව්වා. මං කිව්වා හොඳයි එන කියලා. ඔහුම ගිහින් අන්තිමේදී ඒ ගමේම ළමයි 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් පැටලුණා. පැටලිලා සිවුරු ඇරියා. සිවුරු ඇරලා ඈත පළාතකට ගියා. ඊට පස්සේ මං ඉතින් ආයෙත් මං අසවල් හාමුදුරුවන්ට වක්ුණාද දැන් නැහැ කියලා මං ඉතින් කල්පනා. මගේ හිතවත් යාළු හාමුදුරු කෙනෙක් ඔන්න ආරංචි වුණා දේවාලයක් කරනවා. ඔන්න ටික් කාලයක්ගේම ආරංචි වුණා බොණ්ඩ පටන් අරන්. ටික් කාලයක්ගේම ආරංචි වුණා මලා. බලන්න පටන් ගත්තු දේ ඉවරුණේ කොහොමද? මොකද හේතුව? ධර්මයේ නෙමෙයි ඉස්සරහට ගත්තේ තර්කය. හා දැන් බුදු වුණොත් ප්‍රාර්ථනා කරන්නයි බුදු පසේ බුදු ආර් මහරහත් මේ තුනෙන් එකක් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒක ධර්මෙන් උගන්නන එක නෙමෙයි. ඒක සම්ප්‍රදායෙන් උගන්නන එක. ඒක ධර්මෙන් නෙමෙයි කියන්නේ. ධර්මෙන් කියන දේ අහුවෙච්ච නැති නිසා වෙච්ච දේ. ඉතින් මේ සිද්ධි එහෙම වෙනකොට මම කල්පනා කරනවා මේ කොහොමද මේව වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? එතකොට තේරෙන්නේ මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිතර නිතර ඉගෙන ගන්නේ නැතිකම හොඳට තේරුම් ගන්න. ප්‍රඥාව පිහිටියේ නැත්නම් ප්‍රඥාව පිහිටලා නැත්නම් ධර්මයේ නිතර නිතර සේවනය කරන්න වෙනවා. ධර්මයේ නිතර නිතර සේවනය නොකළොත් ආයේ හිටපු තැනට කැරකිලා යනවා. ඒක වළක්වන්න බෑ. එතකොට ධර්මයෙන් තමයි පිළිසරණ. දැන් ධර්මයේ දැනගත්තත් සමහර අයට අකුසල් රැස් වෙනවා. ඒ මොකද හේතුව? ධර්මයේ දැනගන්නවා කියන්නේ එකක්. හීන වීරිය කියන්නේ එකක්. එතකොට වීරියෙන් කළ යුතු දේ මතකෙන් කරන්නේ නැහැ. වීරියෙන් කළ යුතු දේ වීරියෙන්මයි කරන්නේ. සිහියෙන් කළ යුතු දේ සිහියෙන්මයි කරන්නේ. නුවණින් කළ යුතු දේ නුවණින්මයි කරන්නේ. සමාධියෙන් කළ යුතුදී සමාධියමයි කරන්නේ. ඉන්ද්‍රිය සංවරයෙන් කළ යුතුදී ඉන්ද්‍රිය සංවරයෙන්මයි කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතනවා හරි අපි ධර්මය මෙහෙම ඉගෙන ගන්නවා පොත් කියවන ඒ නිසා අපි ප්‍රශ්න විසඳෙන්න ඕනේ. අකුසල් දුරු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉතින් මේක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. අපි මේ අමාරුවේ වැටිච්ච පිරිසක් මේ සසරේ. අමා මං කිප බොඩ මතකද මං සමාදස් වලට කියලා තියෙනවා අපිට බත් කන්න පින්න තියෙනවා වාහනයක යන්න පින්න තියෙනවා ගියත් දුරක් හදාගෙන ඉන්න. නමුත් අපි දන්නවද ඊළඟ ආත්මේ සුගතිය යන්න පින්න තියෙනවද කියලා? දන්නේ නැහැ. කුසල් වඩන්න පින්න තියෙනවද කියලා? දන්නේ නැහැ. එතකොට අපි ආස කරන්න ඕනේ යන්නේ නොදන්න කරුණු ටික වැදගත් කරුණු ජීවිතේ. ඒකයි ඒව තමයි අපි දැන ගන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් හිතේ ස්වභාවය මේ අවුල් ගතිය. එතන මේ අවුල් නැති වෙන්න හිමින් හිමින් ධර්මය ඉගෙන ගන්න ඕනේ. හිමින් හිමින් කරන්න කියලා අපි උගන්වන්නේ. ඒ හේතුව
කලබලෙන් යන්න ඕනේ කට්ටිය ගියා. දැන් කලබලෙන් කරගන්න බෑ. මේක හිමින් හිමින් ගුණ ධර්ම තමයි දියුණු කරගන්න තියෙන්නේ. ඉතින් එහෙම හිමින් හිමින් ගුණ ධර්ම දියුණු කරගන්න අපිට උපකාර වෙන දියක් තමයි පැහැදීම. බුදුරජාන් වහන්සේ පැහැදීම ඇති වෙන කෙනා ගැන දේශනාවල තියෙනවා. එයා මොකද එයා කරන්නේ? එයා දාන දෙනවා. පැහැදුනාම දාන දෙනවා. පැහැදුනාම සිල් රකින්නවා. ඒ පැහැදුනාම ධර්ම ඉගෙන ගන්නවා. ඒ චිත්ත ප්‍රසාදය ඇතුණාන් පස්සේ බොහොම නියතමානීව බුදුරජුන්ට වන්දනාමාන කරනවා. ධර්මයට ගෞරව කරනවා. සංඝයාට ගෞරව කරනවා. මේ වගේ ලස්සන අහිංසක චරිතයක් එයාට හැදෙනවා. ආංගේ චරිතේ තමයි එයාට උදව් වෙන්නේ. දැන් බලමු ඒකෙත් ඒ චිත්ත ප්‍රසාදය. ඒ චිත්ත ප්‍රසාදේ හරි විදියට කරගන්න බැරි වුණොත් ඒක යට කරගෙන අකුසල් වෙන්න පුළුවන්. චිත්ත ප්‍රසාදේ හරි විදියට කරගන්න බැරි වුණොත් ඒක යට කරගෙන මොනවද දෙන්න පුළුවන්? මොකද අපේ ජීවිතේ බලපවත්වන්නේ ප්‍රධාන කරුණු දෙකයි. ඒ තමයි දුකත් දුක උපද්දවපු දේත්. ඒ කියන්නේ දුකත් දුක්ක සමුදයක්. දුක කිව්වේ දැන් මේ ගත කරන ජීවිතයේ කියන නමක්. දුක් සමුදය කිව්වේ ඇතුලේ තියෙන මල්ල, කෙලිස් මල්ල, පොට්ටනිය. මොනවද? ලෝභය, ද්වේෂය, මෝහය, මාන්නය, ඉරිසියාව, ක්‍රෝධය, එකට එක කිරීම, ගුණමකුකම, කෙලෙහි ගුණී දන්නේති එක. මේ වගේ අගුණ රාශියක් තමයි අපි මෙහෙවලා තියෙන්නේ. ඒතකොට ඒ අගුණ රාශියත් එක්ක තමයි අපි ඉන්නේ. නමුත් අපි ජීවිතේ ගත කරන පිළිවෙලට ඒ අගුණ රාශිය කොහොමද වැඩ කරන්නේ කියලා අපිට හොයන්න බෑ. මු සමහරට ඒව තමයි අපි මෙහෙවන්නේ. ඒ අගුණ, ඒක අකීකරුකම්, ඒව තමයි මෙහෙවන්නේ. කිසි දවසක අගුණයකින් ගුණයක් උපද්දවන්නේ නැහැ. අධර්මයකින් ධර්මයක් උපද්දවන්නේ නැහැ. අසත්පුරුෂ භවකින් සත්පුරුෂ භවක් උපද්දවන්නේ නැහැ. මං කිව්වා එහෙම වුණා නම් වැසිකිලි වලිත් නෙළුම් පිපේ. වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න හිතලා ඔන්න ධර්මාසුක රජුගේ අපි හොඳම උදාහරණයට ගමු. කාලයක් හිටියා මියා බරපතල චණ්ඩියා. එතකොට රට රාජ්‍ය අටත් කරගෙන ගියා. මිනිස්සු මැරුවා. ගිහම වුණා. ඉති දුකසේ හිටියා. ඊට පස්සේ ඔන්න හිත පැහැදුනා. නිග්‍රෝධ රහතන් වහන්සේ ගැන පැහැදුනා. බුද්ධ ශාසනය ගැන පැහැදුනා. 84,000ක් වේර විහාර කළා. තමන්ගේ ඊළඟට රජකමට හිටිය පුත්‍ර කුමාරයාත් පැවිදි කළා. තමන්ගේ දියණිය කුමාරිත් ශාසනයට පැවිදි කළා. දැන් අපි හිතන අපේ ශ්‍රද්ධාවට වඩා ටිකක් ඒක බරපතල නේද? ඒ දීපු දේවල් එක අපේ පැහැදීම මොකද්ද? අපි හිතන් ඉන්නේ අපි කුඩා පැහැදිච්චයි කියලා නෝවේ. උන්න එතකොට ධර්මාශෝක රජුරුවන්නේ පැහැදීම ඉදිරියේ අපේ පැහැදීම මොකද්ද? එහෙම පැහැදිච්ච කෙනාට ඒ පහන් සිතින් මැරෙන්න බැරුව ගියානේ. දැක්කනේ. දාසි අර වටාත්ින් පවන් සලද්දි ඇඟේ වැදුන. වැදුනේකට මාන්‍යාව ඉස්සරහට. දැක්කනේ මේක මේකිට මතක නෑ මං රජා කියලා. කල්පනා කරා. ඒ වෙලාවේ ඇතිවෙච්ච පටිඝ චිත්තය තමන්ව මහා පිඹුරෙක් බවට පත් කළා. ප්‍රේත ආත්මේ බණ්ඩාර ඔක්කොම යටපත් වෙලා ඉස්සරට ආවේ මොකද්ද? එහෙම බලද්දී මොකද්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ? හැබෑම ආරක්ෂාව එතකොට කොහෙ තියෙන්නේ?
හැබැයිම ආරක්ෂාව තියෙන්නේ සම්මාදිට්ඨිය සෝවාන් වීමෙන් හැබැයිම ආරක්ෂාව තියෙන්නේ ඒ ඊළඟ ආරක්ෂාව තියෙන්නේ අඩමාණි ස්ථිර ආරක්ෂාව තියෙන්නේ මාර්ගඵල ලැබීමෙන් ඊළඟ ආරක්ෂාව තියෙන්නේ අඩමාණෙන් නම් ඊළඟ ආරක්ෂාව තියෙන්නේ ඒක මේ වගේ එකක් අපි ගම් අපි නිකන් තේරෙන කතන්දරේ ඇලක් තියෙනවා ඇලෙන් එගොඩ වෙන්න පාලමක් තියෙනවා පාලමෙන් අපිට බැරිද ඇස් වහගෙන ඕන නම් යන්න දුවගෙන යන්න බැරිද තනි කකුලෙන් පැන පැන යන්න බැරිද මුකුත් වෙන්නේ ඇලට වැටෙයිද ඇයි හේතුව පාලමෙන් ලැබෙන ආරක්ෂාව ඒකෙන් පාලමක් නැහැ ඒ දණ්ඩක් තියෙනවා දැන් කොහොමද යන්න ඕනේ දැන් යා අඩමානෙට නේද යන්න තියෙන්නේ ඒකේ අර පාලමේ ගියපු ගමන යන්න පුළුවන් දයාට බෑ තනි කකුලෙන් පැන පැන යත හැකිද බෑ කතා බස් කර කර යත හැකිද බෑ ඒ දණ්ඩේ පීවර පාසා කල්පනාවෙන් යන්න ඕනේ සීයෙන් යන්න ඕනේ ඇයි හේතුව ඒ ඒ දණ්ඩෙන් සීයෙන් ගියේ නැත්තම් වැටෙන්න පුළුවනි වැටෙන්න පුළුවනි සමහර කෙනෙක් හානේ අපිට වාසියන්නේ මොන ඒ දණ්ඩුද හරි අපි පාලම් වල ගිහිලා පුරුදු ඇත්තෝ අපි යනවා කියලා ඇස් වහගෙන ගියෝ යන්න ලැබෙයිද යන්න ලැබෙන්නේ නැහැ ඒ වගේ මේ හිත පහදවාගෙන යන එක අඩමාණෙන් තියෙන එකක් ඒතර ස්ථිර විසඳුම මොකේද තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ විතරයි ඒතර ස්ථිර විසඳුම චතුරාර්ය සත්‍ය අවබෝධී තිබෙද්දී ඇයි මේ අස්ථිර විසඳුමකුත් අපි කතා කරන්නේ පාලමක් නැත්තම් ඒ දණ්ඩක්වත් තිබීම යහපත් නොවේද ඒ දණ්ඩක්ව නොතිබුනොත් ඒක නේද බරපතලකම ඉතින් ඒ නිසා අනහිත පහදවාගෙන පහදවා ගත්තට පස්සේ සෝවන් වුණා වගේ එකක් නෙමෙයි සෝවන් වෙච්ච එක්කිනාට බාහිරින් උපද්‍රවයක් නැහැ සුවන් වෙච්ච එක්කිනාට මිත්‍යා දෘෂ්ටියෙන් අභියෝගයක් නැහැ. අමනුෂ්‍යයෙන් අභියෝගයක් නැහැ. පේන ලෝකෙන් අභියෝගයකුත් නැහැ. පේන්නේ නැති ලෝකෙන් අභියෝගයකුත් නැහැ. සුවන් වෙච්ච එක්කිනෙකුට කිසි බයක් වෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි සෝතාපන්න වෙච්ච අර සුමන සිටුවරයා අර තමන්ගේ සෝතාපන්න වෙච්ච දුවණිය බය නැතුව බඳලා දෙනවා. විසාකාව බය නැතුව බඳලා දුන්නා. චූල සුභද්‍රාව බය නැතුව බඳලා දුන්නා. බඳලා දුන්නේ සමාධි ටිංගුති පවුල් වලටද? නෑ මිසදිටු පවුල් වලට බය නැතුව බඳලා දුන්නා. ඇයි හේතුව? පිරිහෙන්නේ වෙනස් වෙන්නේ. එතකොට බලන්න මේ සමාධි ටියෙන් දෙන රිකවරණය වෙන දෙයකින් දෙන්න බෑ. එතකොට කෙනෙකුට සම්මාදිට්ඨිය කරා යන්නෙත් නැත්නම් එයා එයාට කරන්න තියෙන එකම දේ චිත්ත ප්‍රසාදේ නං එනං එයා ගොඩාක් සැලකිලිමත් විය යුත්තේ ඒ චිත්ත ප්‍රසාදය ආරක්ෂා කරගෙන ඉල්ලයි චිත්ත ප්‍රසාදය ආරක්ෂා කරගෙන ඉල්ලයි දැන් සෝවාන් වෙච්ච කීකට බය වෙන්න දෙයක් නැහැ දැන් ඔන්න ගම්ම බුදුරජාණන් වහන්සේ ගාලේ හිඟන්නේ හිටියා කකුලල කුෂ්ඨ හැදුණු. ඒකේන බුදුරජාණන් වහන්සේ දවසක් ධර්මයේ කියද්දී ඒකේන පැත්තකට ඇවිල්ලා ඇන තියාගෙන ඉන්නවා. උන්වහන්සේ දැක්ක මෙයා ආවේ ධර්මය හඬ නෙමේ. කණ්ඩ හොයාගෙන. හැබැයි දැක්ක මෙයා තුල තියෙනවා අර ප්‍රඥාව යෝනිසෝ මනසිකාරේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. හිරු මඩල පෑව්වා. නිලුම පිපුණා සෝවාන් වුණා. ඉතින් කතා බස් කළා. ඒ කාලේ සෝවාන් වෙන ඉස්සරෙල්ලා මියාව කවුරු ගණන් ගත්තේ නෑ කුෂ්ඨයා කියලා අයින් කළා දාපු එක්කෙනෙක්. එතකොට සග්දිවිදු කල්පනා කළා.
මේකිනා දැන් සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. තවදුරටත් මේකිනාට මිනිස්සු කුෂ්ඨයා කියලා නිකන් බාල කරලා කතා කරොත් ඒ ඔක්කොටම අකුසල් වෙනවා, පෞරැස් වෙනවා. මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. බලන්න සද්දේඳු කොච්චර කරුණාවන්තද කියලා. කියලා උපායක් කළා. මගද්ද උපාය? දැන් මියා මාර්ගඵලලාභී කෙනෙක්. දැන් මියා යනවා, දැන් තනියම පාර යනවා. එඟට මොන ආකාසි පේනවා, දිව්‍ය රාජයෙක්. මෙයා ළඟට ඇවිල්ලා කියනවා, පින්වත ශ්‍රමණ ගෞතමයන් ළඟ ඉඳලා දෙන්නේ. ඔව් කියනවා. ඔබ දැන් කාලයක් තිස්සේ හිඟාකමින්නේ ජීවත් වෙන්නේ. ඔව් කියනවා. එහෙනම් මං ඔබට ධනිය දෙනවා, වස්තුව දෙනවා, සැපසේ වාසය කරන්න. ඔබ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් මේ ලෝකේ අනිත්‍යයි කියලා කිව්වා. ලෝකේ අනිත්‍ය නැහැ. ලෝකේ නিত্য දේවල් තියෙනවා, සදාකාලික දේවල් තියෙනවා. පිළ ඔබ කියන්න කිව්වා. ඔබට මං දෙන්නම් ඉල්ලන ධනෙ කිව්වා. එතකොට එයා අහනවා, ඔබ ආකාශෙ හිටියට කමන්නේ නැහැ. කියා අපි නම් මොකද්ද? කවුද? ඒ ඉදතර කම මාර්ගපර නොලැබු මිනිසෙකුට පිහිටයිද? නෑ. එතකොට එහෙම කළා බැලලා ලෙව්වා. බුදුරජාණන් වහන්සේට පහුවෙන්ද ගිහිල්ලා අරග සෙනග මැද්දේ කියනවා, භාග්‍යවතුන් වහන්සේ ඊයේ මම යද්දී හරි වැඩක් වුණා නෝවැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනවා, මොකද්ද උපාසක උනේ? ඉතින් ගම මෙන්න මෙහෙම ආකාශෙන් දෙවි කෙනෙක් ඇවිල්ලා මෙහෙම පෙනී හිටලා කතා කළා. මෙහෙම භාග්‍යවතුන් වහන්සේ කියන කරුණ වැරදි කියලා කිව්වා, මට මහා නිධානයක් දෙන්නම් කිව්වා. මං හොඳට දෙකක් කියලා එළව ගත්තයි කිව්වා. එතකොට මිනිස්සු අතර දැන් මේ මේ සිද්ධිය ආවන් පස්සේ මෙයා ධර්මයේ අවබෝධ කරපු ශ්‍රාවකයෙක් කියලා මතු වුණා. කාරණේ ඉදා ඉඳලා මිනිස්සු ගරු කළා. අද කවුරු හරි කෙනෙක් මේ වැඩසටහනකට ගිහිල්ලා මල්ලත් අරගෙන ඔන්න පිටත් වෙලා යනවා. යනකට දේවතා උනාත කෙනෙක් පෙනී හිටලා කියනවා, ආචී මක්කටයි දුක් විඳින්නේ? මන් නිධානයක් දෙන්නම්, මහා ධන සම්පත් දෙන්නම්, ඔබ කියාපන් කොහේ යන බුදුවරුද? ආචි පටස් ගාලා කැමති වෙයි. මොකද හේතුව? ඒ සම්මාදිට්ඨිය පිහිටලා නැති නිසා. එහෙනම් සම්මාදිට්ඨිය නොපිහිටපු කෙනෙකුගේ පැහැදීම බාහිර උපක්‍රමයකින් හානි කරන්න පුළුවන්. ඒ බාහිර උපක්‍රමයකින් හානි කළාම ඒකේ වාසිය තමන්ට නැහැ. ඒකේ අවාසිය තමයි තමන්ට තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය නැත්තම්, සම්මාදිට්ඨිය නැති කෙනාට තියෙන චිත්ත ප්‍රසාදේ අඩමානෙට තියෙන එකක්. එහෙනම් අපි මේ බුදු ගුණ කිය කියා හඬ නගා කඳුළු හලාගෙන පෙරලීගෙන වැඳගෙන ගියත් මේ ශ්‍රද්ධාව තියෙන්නේ අඩමානෙට. අඩමානෙට නම් මේ පැහැදීම තියෙන්නේ, ඒක කටින් කෙලින් කරන්න බෑ. ඒක මොකෙන්ද කරන්න ඕනේ? එදිනෙදා මූණ දෙන පිළිවෙලෙන්. එදිනෙදා මූණ දෙන පිළිවෙලෙන් ඒ පැහැදීම රැක ගන්න ඕනේ. ඒ සමහර විට තමන්ගේ පැහැදීමට හානි වෙන විදියට සමහර සංසාරේ පෙර කර්මයක් වෙලා කරදරුණු කර්ම විපාක දෙන කාලයක් එනවා. ඔන්න එතකොට ව්‍යාපාර බංකොලොත් වුණා. යාළු මිත්‍රයෝ තරහ වුණා. ලෙඩ වුණා. අත ගහන ගහන එක වරදිනවා. මේ කර්ම විපාකයක් ඇවිල්ලා. නමුත් කර්ම විපාකයක් කියලා තමන් දන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා, ඒකනේ දැන් බලන්න ඔය වගේ කරදෙකටපත් වෙලා අසවල් කෙනත් හිටියා. යන්නකො අසවල් තැනට, කරන්නකො යාඥාවක්. සනීප වෙන්නේ මෙයා හිතනවා, නෑ මං වගේ කෙනෙක් කරන්නේ, මං බොහොම සරිදාවෙන් යුක්තයි. ඔහොම කියද්දි කියද්දි හිතනවා, නෑ නිකමට යන්න ඕනේ. නිකමට කියලා යන දවසේ කර්ම විපාක ඉවරයි. ගිහිල්ලා යාඥා කොල්ල ආවා, අත ගැහුවා, හරි ගියා.
दमुकदी माँ मेतिकल धर्मी पुरदुकलाट हरगी ने ओण आज्ञा को हरगी आकेला कर्मीपा की विरविचे ऊनी तमन दाने ओण सद्दावट हाँ ऊना अद इन मनुष्यन सद्दावट इबंधु हानि विनवाद नैद अडमानिट अन्नी प्रज्ञावनति मनुष्याट तरंग अनतुरु विन काटवर्णे प्रज्ञावनति किनाट हेमति सेम अनतुरु इतकोट श्रद्धाव नति श्रद्धाव अडमानिट तियन्नी ये श्रद्धा नति उन्नाम मुकद्द वेन्नी ये श्रद्धा नति उनाम हुंद अवस्था अकुसलेट याम ओन अकुसलेकट यदवगांड पुल्वां ओन अकुसलेकट यदवगांड पुल्वां सारिपुत्त महारातन वहांसे लंग विशाला महानोरदी पहदिला तारुने पांसीयक महान उना कौर लंगद महान उने सारिपुत्त महारातन वहां से लंग सुलपट के निगावद सारिपुत्त महारातन वहां से लंग महान उने धर्मी पैविदिवेच्च गमन किते मार्ग पलाबोध्या कहते वेन्ने पैविदिवेच्च गमन साध्दा वाट गन्ने कालया क्यानो मेक तेरुं गन्ने उन्ने पैविदि उना मिया मे पांसीन मा पैविदि उना එතකොට පැවිදි වෙච්ච ගමන් ඉස්සෙල්ලාම හිත පහදින්නේ ධර්මයේ තුලින් නෙමෙයි බාහිර දේටයි බාහිරින් හොඳ හැඩට හිටියා දේවදත්ත දේවදත්ත දක්ෂ වුණා ඒ 500 කඩාගෙන යන්න කාගේද ශිෂ්‍යෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය 500 කඩාගෙන ගියා ගිහින් ගයා ශීර්ෂයට ගිහිල්ලා ඉන්න දැන් ඒ ශිෂ්‍ය බොහොම මහන්සි වෙනවා දැන් ධර්මය අවබෝධ කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට කතා කළා කියනවා සාරිපුත්ත අර 500ම විපතටපත් වෙන්න කලින් ඉක්මනට ගිහින් බේරගන්න කිව්වා විපත කිව්ව මොකද්ද දැන් පැහැදීමකින් ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමකින් ඉන්නවා ධර්මයේ කෙරෙහිත් පැහැදිම කිංගින්නවා සංඥා කෙරෙහිත් පැහැදිම කිංගින්නවා නමුත් පුද්ගලිකුට රැවටිලා ඉන්නේ දැන් තිරුවන් කෙරෙහි පැහැදිමෙන් ඉන්නවා පුද්ගලිකුට රැවටිලා ඉන්නේ කාටද රැවටුනේ දේවදත්තට රැවටිලා ඉන්නේ ඒ රැවටීම දිගට පැවැත්වුවොත් ඒකේ ප්‍රතිඵලය මොකද්ද අර පැහැදිම නැතු යනවා බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදිම නැතු යනවා ධර්මයේ කෙරෙහි තියෙන පැහැදිම නැතු වෙනවා ශ්‍රාවක සංඝයා කරී තියෙන පැහැදීම නැති වෙනවා නැතුව ගියාට පස්සේ ඒ පැහැදීම නැති වෙච්ච කෙනා ලවා ඕන අනතුරක් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඝ පිරිසට එහෙම දෙයක් වෙන්න කලින් බේර ගන්න කිව්වා එතකොට තමයි සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිටත් උනේ එතකොට බලන්න මේ පැහැදීම කියන එක මම මේ කිව්වේ ඒකයි. දැන් මාර්ගඵල ලැබනවට වඩා ඒක වෙනස් තත්වයක් කියන එක දෙවෙනි එක අපි මේ කතා කරපු. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිටත් වුණා. රජගහ නුවර ඉඳලා වේළුණාරාම ඉඳලා පිටත් වුණා කොහටද? ගයා ශීර්ෂයේ බලා. එතන හිටියා භික්ෂුවක් අලුත පැවිදි වෙච්ච. හඬා වැටුණා. බුදුරජාණන් වහන්සේ අඬ ගැහුවායි කියලා. ඇයි භික්ෂුව මේ හඬා වැටින්? අනේ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවක දිනමත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දේවදත්තගේ පැත්ත ගත්තා කිව්වා. ඇයි කියන්නේ? ආන් වඩිනවා කිව්වා ගයා ශීර්ෂෙට. බලන්න ඒ කාලේ තොරතුරු වරදිනව නේද? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ භික්ෂුව කලබල වෙන්න කිසිම දෙයක් නෑ. එහෙම මොකෝවත් වෙන්නේ නෑ කිව්වා. ඕන්න දැන් මේ භික්ෂුන් වහන්සේලා ගිහින් කවුද? සාරිපුත්ත මොග්ගල්ලාන දෑගසව්වන් වහන්සේලා ගිහින්
දැන් ඔන්න එතකොට තමයි දේවදත්තට පිටේ ඍජාව හටගත්තේ ඊට පස්සේ කිව්වා මගේ පිටේ පොඩ්ඩක් ඍජාව හාන්සි වෙන්නම් ටිකක් වෙලා මේ සංගයාට දහම් දෙසන්න කිව්වා එලි වෙනකම් බණ කියලා දේවදත්ත පාන්දර ජාමි වෙනකම් මිනිස්සු පහදිලානි එතකොට අර 500ම මේ කන් යමා ගහන් ඉන්නවනේ මේ මගපල ලබන්නේ එතකොට හාන්සි වුණා උන්දට නිඳ ගියා එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියනවා මහමුග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒවා ඉරිදීෙන් පෙන්නලා දෙනවා ඔන්න සම්මා දිට්ඨිය ඇති වුණා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා සෝවාන් වුණා ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එළිවෙන ජාමේ පාන්දර ඒ සංඝයාට කියනවා ඇවැත්නි අපි දැන් පිටත් වෙනවා ඔබ කැමති එකක් කරන්න අනතුරක් දැන් තිබේද නෑ සෝතාපන්න නොවී හිටියානම් අපිට හරි පහසුයි අපි මෙහි ඉන්නම් කියයිද නැද්ද අනිවාර්යයෙන්ම කියනවා දැන් දැක්කද මං කිව්වේ පැහැදීමේ අඩමානෙත් අවබෝධයේ ස්ථිරත්වයත් එතකොට ඒ 500 නමම එක සැනින් එක දෙහිතක් නැතුව ඒක පාට කිව්වා ස්වාමීනි අපිත් වෙනවා කතාබත නැහැ දේවදත්තට කියන්න ගියෙත් නැහැ දේවදත්තව නැගිටවන්න ගියෙත් නැහැ අපි මේ උන්නාන්සින් ඔය අපි මෙතනට එක්කන් ආවේ අපිට කන්ට බොන්ට දුන්නේ අපිට නවාතැන් දුන්නේ ඒ නිසා අපි නොකියා යන්නේක හරි නැහැ නෝය අපි කියලා යන්න ඕනේ කියලා එහෙම කිව්වද නෑ නිදන් දැරලා පිටත් වෙලා වැටියා දැක්කද සෝතාපන්න වෙච්ච කෙනාගේ ලක්ෂණේ නිකම් පැහැදිලා හිටියානම් ඒව සිහි කළා මියාම නැගිට උනෝ එහෙනම් අරුබුදේ එතකොට බලන්න පිටත් වෙලා ගියා සෝතාපන්න වෙලා ඒ ප්‍රසාදය ගන්න බැරි මේ කාලේ කයිවාරුවට පැහැදිලා පැහැදුණු බව වචනින් කියලා කිසි පළක් නැහැ මම නම් හරි පැහැදීමෙන් ඉන්නේ මං හරි ආසයි මට කඳුළුයක් එනවා ඒ වගේ දේවල් මට නම් දැන් නිකන් ඇහෙද්දි සෙල්ලම්බත්තු වෙනවා වගේ කතා. එතකොට වෙන්න ඕනේ මොකද්ද? පැහැදීම කියන එක මේ වචනවලට අයිති එකක් නෙමෙයි. පැහැදීම කියන එක හිතේ ඇතිවන යම්කිසි ප්‍රසාදයක්. හිතේ ඇතිවන යම්කිසි ප්‍රසාදයක්. එතකොට අපි දැන් බලන්න හිතලා පින්වත්නි මේ කාලේ අපිට දැන් ඔබට මම අර කරුණු පෑදලි කර කර දුන්නා. හැබැයි දැන් අපිට විසඳුම තියෙන්නේ ප්‍රඥාවෙන් කරගන්න එකෙමයි. නමුත් මේ විසඳුමට යාගන්න තරම් අපිට ප්‍රඥාවකුත් නැහැ. එහෙනම් දැන් ඉතුරු වෙලා තියෙන්නේ පැහැදීම. දැන් පැහැදීමත් අඩමානේ. දැන් තේරුණාද තියෙන මේ මනුස්ස ලෝකේ තියෙන අවාසි. දැන් එහෙම තියෙද්දිත් පැලෑන මොකද්ද? ලබනාත්මෙත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ වැඩේ කරන්න ඇහැක් වෙයිද හිතන්නවත් බෑ මුලාවේ මුලාවටපත් වෙයි රෑ වැටෙන වලේ දවල් වෙද්දි පේනවා වලේ වැටිච්ච බවවත් දවල් වැටෙන වලේ කොහෙත්ම පේන්නේ නෑ ඊළඟට වැටින්නේ දවල් වලේ ඒ නිසා මේකේ පැහැදීම රැකගන්න එක කවුරු අතේද තියෙන්නේ තමා අතේ තියෙන්නේ මතකනේ මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ වදාලා සුප්පියා උපාසිකාවට දරුවා ලැබුණා සීවලී කුමාරයා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් බඩි හරි සෑහෙන්න දුක් වින්දා මොකද්ද කර්ම විපාකේ ඊට පස්සේ සුප්පිය උපාසක සෝවාන්
සුප්පියා උපාසිකාවත් සෝවාන්. ඒ නිසා ඒගොල්ලන්ගේ පැහැදීමට අභියෝග නැහැ. කවුරුත් නැහැ මේ පැහැදීම නැති කරන්න පුළුවන් කෙනෙක්. කොච්චර කායික දුක් වින්දත් ඒ ධර්මයේ කෙරෙහි පැහැදිච්ච එකට ම යනවා මිසක් ඒකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ සුප්පියා උපාසිකාව සුප්පිය උපාසකට කිව්වා ගිහින් කියන්න භාග්‍යතුන් වහන්සේට මෙහෙම දුකක් විඳිනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්වා. උන්වහන්සේ සෙත් පැතුවා. දැක්ක කර්මපා කිවරයි. සෙත් පැතුවා. සුප්පියා නිරෝග වේවා. නිරෝග දරුවෙකු බිහි කරාවා. මෙහි කියද්දි දරුවා බිහි වුණා එහෙ. දැන් පොඩි එකා ඉපදිච්ච දවසේම ඇවිදිනවා. කතා බස් කරනවා. ඉතින් දැන් සන්තෝෂෙට හත් දවසක් දානි දෙන්න තීරණය කළා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට. ආරාධනා කරාම කිව්වා බෑ දැන් එහෙම කරන්න මේ මහා මොග්ගල්ලාණියන්ගේ දායක පිරිසකට අපි ආරාධනාව දීලා තියෙන්නේ. ඉතින් මහා මොග්ගල්ලාණියන්ට ඕක කියන්නයි කිව්වා. ඉතින් මොග්ගල්ලාණියන් වහන්සේ හම්බ වෙලා කාරණාව කියන් පස්සේ මහා මොග්ගල්ලාණියන් වහන්සේ මහරහතන් වහන්සේ දායකයාගේ නිවසට වැඩියා. වැඩලා මේක කිව්වා පින්වත මෙහෙම සුප්පියා උපාසිකාව අවුරුදු 7කුයි මාස 7කුයි දවස් 7ක් හරි දුකක් වින්දා භාග්‍යතුන් වහන්සේ සෙත් පැතුව දැන් බබා හම්බ වුණා. ඒගොල්ලන්ට හරි සතුටුයි. හත් දවසක් දාන දෙන්න කැමැත්ත. ඉතින් ඔබේ දානිවාරිය අපිට මේකට ගන්න පුළුවන්ද කියලා ඇහුවා. එහම කිව්වා ස්වාමීනි කරුණු දෙකකට ඇප වෙනවා නම් දෙන්නම් කිව්වා. දැන් මම එළවලු හාල් පොල් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ කිව්වා. මේවා නරක් වෙන්න දෙන්න බෑ කිව්වා. ඒක එකක් කිව්වා. අනික මගේ පැහැදීම කිව්වා. ඒක වෙනස් කරලා දෙන්නත් බෑ වෙනස් වෙන දෙන්නත් බෑ කිව්වා. එතකොට මහමොග්ගල්ලාන මහ රහතන් වහන්සේ මොකද්ද වදාලේ? උපාසකය එළවලු බලා ගන්නම් කිව්වා. නරක් වෙන්නේ නැතුව තියාගන්න. හාල් පොල් ටික ඔක්කොම වෑංජන මේ මිරිස් ටික පුස්කන් නැතුව මිරිස් ටිකත් ලෑස් කරලා තියාගන්න. ඒක බලා ගන්නම් කිව්වා. හැබැයි ඔහිගේ සද්දාව නරක් වෙන එක මට නම් බලා ගන්න බෑ කිව්වා. ඒක තමන් බලා ගන්න කිව්වා. බලන්න ඉදා මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ වදාළ කරුණ අදට කොච්චර ඇත්තක්ද? එතකොට තමන් තුල ඇති වෙනවා නම් යම්කිසි පැහැදීමක්, ඒ පැහැදීමට වග කියා ගන්න ඕන කවුද? තමාමයි. තමම්මයි වග කියා ගන්න ඕනේ. ඒ පැහැදීමට දෙකට මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වදාළ බඩමුට්ට ටික ආරසා කරන්නම් කිව්වා. එළවලු ටික ආරසා කරන්නම් කිව්වා. කරවල ටික ආරසා කරන්නම් කිව්වා. හැබැයි පැහැදුණු සිත මට රකින්න බෑ කිව්වා. ඒක රැක ගන්න ඕනේ කවුද? තමා. එතකොට දැන් බලන්න අපි මහන්සි වෙන්නේ ඔබට ඒ පහන් සිතක් ඇති කර ගන්නයි. එතකොට පහන් සිත අපිට ඇති කරලා දෙන්න බෑ. ඒක තමන් විසින් ඇති කර ගන්න ඕනේ. ඒ පහන් සිත ඇති කර ගන්න ඔබ හිතන රටාව මොකද්ද කියලා අපිට කියන්න තේරෙන්නේ නෑ. ඒක තමන්ගීම රටාවකින් තමයි තමන්ගේ හිත පහද ගන්නේ. ඒක අපිට දෙන්න බෑ සිස්ටම් එක. ඒක තමන්ගීම රටාවෙන් තමයි තමන් හිත පහද ගන්නේ. සමහර කෙනෙක් හිත පහදිනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව අහලා. සමහර කෙනෙක් පහදිනවා ධර්මය අහලා. සමහර කෙනෙක් පහදිනවා උන්වහන්සේ පිරිනුවන් පැවැඩ පස්සේ උන්වහන්සේගේ ධාතු උන්වහන්සේලා වැඩ සිටින විස්තර අහලා. එක එක්කෙනා එක එක විදිහේ පහදිනවා. එතකොට ඒ මොන ආකාරයෙන් යා පැහැදුනත් ඒ පැහැදීම ස්ථිර වෙන්නේ සෝවාන් වෙච්ච දවසටයි. සෝවාන් වෙනතුරු පැහැදීම අස්ථිරයි, අඩමානයි. හැබැයි අඩමානෙට තිබුණත් අඩමානෙන් කරන දේවල් වුණත් සාර්ථක වෙන්නේ නැද්ද? අඩමානෙන් කරන දේවල් වුණත් සාර්ථක වෙනවා. අඩමානෙට තිබුණත් ඒකෙදි තමන්ගේ හිතේ තියෙනවනම් මම මෙහෙම දෙවියන් අතරට යනවා, මම මේක කරගන්නවා කියලා. ඒකත් එක්ක ඒ අපේක්ෂාවත් එක්ක යයි පහන් සිත පවත්වනවා. ඒ අකුසලෙට ඉඩ දෙන්නේ නැහැ.
ඒකට මම ඔබට රුකුල් දෙන හොඳ එකක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මෛත්‍රියේ අනුසස්. මෛත්‍රී අනුසස් අතර මොනවද තියෙන්නේ? අමනුස්සා මනුස්සානම් පියෝ හෝති. මිනිස්සු ප්‍රිය වීම අපිට උදව්වක් නෙමෙයිද? තරහකාරයෝ ටිකක් හදා ගන්නවට වඩා නිකන් හිතවත් පිරිසක් ඉන්න එක උදව්වක් නෙමෙයිද? ආ මෛත්‍රියෙන් ඒක කළා දෙනවා. ඊළඟට අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයන්ටත් ප්‍රිය වෙනවා. අමනුස්සයව තරහ කර ගන්නවට වඩා උන්දලාත් ප්‍රිය වෙලා ඉන්නවා නම් නරකද? හොඳ එකක්. ඊළඟට දේවතා රක්ඛන්ති. දෙවියෝ රකිත්. මේ කාගේ වචනද? භාග්‍යතුන් වහන්සේගේ වචන. එතකොට මේ කෙනා මෛත්‍රී භාවනාවත් හොඳ හිත පහදිලා මේකට මෛත්‍රී පුරුදු කරනවා කියමු. දැන් මෙහෙම මෛත්‍රී පුරුදු කරගෙන හොඳට මෛත්‍රී සිටින් තරහ ගන්න නැතුව මේ සිත වඩමින් ඉන්නවා. දැන් මෙයා මොකක් හරි මේ සිත වඩමින් ඉන්න වෙලාවක මෙයාට මොකද කර්මිකුත් නැති වෙලාවක මෙයාට කරදරයක් වෙන්න අමනුෂ්‍යයෙකුගෙන් හරි කාගෙන් හරි කරදරයක් වෙන්න තියෙනවා. එතකොට මෙයා මේ සිත වඩන කෙනෙක් කියලා දෙවියෙකුට තේරෙනවා. දෙවියන් අතර ප්‍රසිද්ධයි බුද්ධ වචනේ. දෙවිවරු බුද්ධ වචනේ දන්නවා. එතකොට මෙයා මේ සිත වඩනවා දැක්කහම මෙයා කරදරයක වැටෙන්නේ නම් යන්නේ අර දෙවිවරු මැදිහත් වෙනවා. මොකද හේතුව බුද්ධ වචනයක් බොරු කරන්න කිසි දවසක ධර්මයේ දන්න දෙවි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ධර්මයේ දන්න දෙවියන් හිතනවා දැන් මම දන්නවා බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. මොකද්ද? මෛත්‍රී චිත්තේ වඩනවා නම් දෙවියෝ ආරක්ෂා කරනවා කියලා. දැන් මෙයාට කරදරයක් වෙන්න යන්නේ. මේක දැන දැන මම මේ ධර්මයක් දැනගෙන මං හිටියොත් මට ස්වභාවිකව දඬුවම් ලැබෙනවා. දඬුවමට බය දෙවියෝ අරව ආරක්ෂා කරනවා. දෙවියෝ දඬුවමට බයයි. එතකොට දැන් බලන්න මේ ලෝක ස්වභාවය. එතකොට එයා ඒ විදිහට පින රැස් කරන්ඩ දක්ෂ වෙන කෙනා. මෛත්‍රියෙන් තමයි ඒක වෙන්නේ. එතකොට මේ විදිහට තමයි ජීවිතේ. එතකොට අපි මේ පින් කිරීම සිත පහදවා ගැනීම මෙහෙම කරද්දී මං කවුන අඩමානට පින් කිරින්න කියලා. දැන් අඩමානට කියන වචනේ වරදවා ගන්න එපා. ඒ මොකද කියන්නේ? නුවණ නැති කෙනාට ඒකත් ඇති. අඩමානට ගන්න. කොහොමද? වැඩක් නැහැ මේවා කළා. ඔක්කොම අඩමානට නොයි තියෙන්නේ. ඒ නිසා අපි ලබනාත්මි කොහේ යයිද දන්නේ නැහැ. කොහෙද මේ අපි මේ පැහැදීම ඉක්මනට නැති වෙයිද දන්නේ නැහැ. අඩමානෙටම හිතුවොත් ඒක මේ වගේ ඔබ අහලා තියෙනවද? පඬිතයාට මොකේද යන්න බැරි? ඒ දණ්ඩේ යන්න බෑ. දවසක් සාමාන්‍ය මිනිහෙකුයි පඬිතයෙකුයි ගියා ඇලකින් එකට වෙන්න. සාමාන්‍ය මිනිස්සයාව සුටුස් ගාලා ගියා. එකට වුණා. උගතුත් නැහැ. පඬිතියා කල්පනා කළ දකුණු කකුල ඉස්සර වෙලා තිබ්බොත් ඇඟේ බර කොහාටේද? වම් කකුල ඉස්සරහට තිබ්බොත් ඇඟේ බර කොහාටේද? මැද යද්දී මගේ කකුල කොයි පැත්තට බර වෙයිද? යන්න පුළුවන්ද? බෑ. ඇයි? හේතුව ඒ පඬිතියාගේ පඬිතකම. එතකොට මොකද වෙන්නේ? ඒ කල්පනා කරන රටාව තුළ ඒ ටිකත් බැරුව යනවා. ඒ වගේ තමයි මේ අඩමානට කියන වචනේ වැරදියට අල්ලගත්තොත් තියෙන ටිකත් නැති කරගනි. අඩමානට කියලා කිව්වේ ඒකේ තියෙන ස්වභාවය. ඒකේ තියෙන ලක්ෂණය. නමුත් අපි තුල තියෙන්න ඕනේ ස්ථිර හැඟීමක්. ස්ථිර හැඟීමක් තියෙන්න ඕනේ මම යන්තම් මේ දැන් මේ ඉන්න යන්තම් බේරිලා මම ඊළඟ පාරත් බේරුමක් හරි ගස්ස ගන්නවා. ඒකට තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීම, ශ්‍රද්ධා, ධර්මයේ හොඳින් දැන ගැනීම. නෑ, ශ්‍රද්ධා ළඟට සීලේ, සිල්වත් බව, ධර්මයේ හොඳින් දැන ගැනීම, සුත.
ඊළඟට දානේ පුරුදු කිරීම ත්‍යාගය ඊතනත් තෝනි මොකද්ද ප්‍රඥා ප්‍රඥා කිය යම් කිසි විදියක ඒතකොට පේනවා නුවණක් ඕනේමයි තමන්ව බේරගන්න එතකොට ඒ විදියට මේ පහන් සිත ඇති කරගෙන යන්න දැන් පරිසරයක් තියෙනවා කෙනෙකුට ඕන්නම් ධර්මියත් තියෙනවා ධර්මී ඉගෙන ගන්න අවස්ථාවත් පුරුදු කරනවා එතකොට මේ පහන් සිත ඇති කරගන්න තවත් උපකාරී වෙන දෙයක් තියෙනවා මොකද්ද අකුසලේ ආදීනව දැන සිටීම දැන් බුදුරජාණන් වහන්සේ අපිට නිරේගන විස්තර කරලා දෙනවා ඒ මොකද්ද කියන්නේ පවෙහි ආදීනව එතන බුදුරජාණන් වහන්සේ අපිට තිරිසං අපාය ගැන විස්තර කරලා දෙනවා ඒ මොනවද පවෙහි ආදීනව නරක නපුරු විපාක ප්‍රේත ලෝකී ගැන විස්තර කරලා දෙනවා දැන් ප්‍රේත වස්තු වල තියෙන මොකද්ද පෙරේත ඉන්නේ විස්තර ප්‍රේත ආත්මවල ඉපදිලා විඳින දුක් තියෙන්නේ මේ සමහර මිනිසුන්ගේ ඇඟට පෙරේතව බැල්ම හෙලනවා තුවාලි සනීප වෙන්නේ නැහැ බෙහෙත් දාන ඇයි අර හැරෝ ටික පෙරේතයක් අකා ඉන්නේ මේ මිනිසුන්ගේ ඇඟේති එතන මේගේ පෙරේතය ගොඩාක් දුක් විඳිනවා ඒ ඇත්ත කතා නිරේ විස්තර අසුර ලෝකේ විස්තර මේ ධර්මයේ තියෙනවා මේ විස්තර කර කර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරි බිහිසුණු සසරක් මේ පව කරන අයගේ පස්සේ දුක එනවා කියනවා අර කරත් අර ගුණා කරත්ටි බැඳලා දැන් ගුණාට ලොකු බරක් කරත්ටි බර උහුලගෙන බර දරාගෙන යන ගුණාගේ පාය පිටු පස්සෙන් කැරකෙන්නේ මොකද්ද රෝදේ දී ගුරාට පුළුවන් ද රෝදේ බැහැර කළා දුවන්ද බෑ ඒ වගේ පස්සෙන් එනවා කියනවා ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අලු යට තියෙන ගිනි පුපුර වගේ තිබිලා පස්සේ පුච්චගෙන යනවා කියනවා ඊළඟට තියෙනවා පව් කරද්දි මධුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති මේ පව විපාක දෙනකන් අඥාන පුද්ගලයා හිතන්නේ හරි රසවද්දයක් හැටියට කියනවා ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කිරි මිදින් නැහි දැන් කිරි ටිකට උදේ මොහොන් දැම්මනම් හවස මිදිලා ඒ වගේ මේක වෙන්නේ නැහැ කියනවා මේක ගාන්ට අලු යට තිබුණා වගේ තිබිලා වෙලාවට ඉස්මතු වෙලා යන මේ මොනවද කියන්නේ අකුසල් වල විපාක ආදීනවය එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආදීනවය පෙන්වා දීලා දේශනා කළා තියෙන මොකද අපතුල ඒ ස්වභාවය තියෙන නිසා ඒකෙන් බේරෙන්න එතකොට ඒව අහලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ විස්තර අහලා ඔන්න අපි ගත්ත නිරේ කතා විස්තරය අහනවා අහලා ඔන්න අකුසල් තියෙන එක්කෙනාට බයක් හට ගන්නවා අපේ මෙහෙම ලෝක තියෙනවා එහෙනම් මම නම් මේ වට යන්න කැමති නැහැ ඕන් අකුසලෙන් බේරිනවා එතකොට අකුසලෙන් බේරින්න උපකාරී වෙනවා ආදීනවය දැන ගැනීම එතකොට සතුන් මරීමෙන් බේරින්න උපකාරී වෙනවා ආදීනව දැන ගැනීම හොරකම් කිරීමෙන් බේරෙන්න උපකාරී වෙනවා ආදීනවේ දැන ගැනීම වැරදිකාම සේවනෙන් බේරෙන්න උපකාරී වෙනවා ආදීනව දැන ගැනීම බොරුවෙන් වංචාවෙන් බේරෙන්න උපකාරී වෙනවා ආදීනවේ දැන ගැනීම මත්පැන් මත්ද්‍රව්‍ය වලින් බේරෙන්න උපකාරී වෙනවා ආදීනව දැන ඒ ආදීනව නැත්තම් ආදීනව කවුරු කිව්වේ නැත්තම් අපි කවුරුවත් දන්නේ නැහැ සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය අපි හිතිච්ච දේ කර කර හිටපොය නේද අපි හිතිච්ච විදියට ජීවත් වෙච්ච අය එහෙනම් ඒ පුරුදු නැද්ද අපි ළඟ ඒ පුරුදු තියෙනවා එහෙනම් අපි කොච්චර දුරට ඒ පුරුදු වලිනුත් බේරෙන්න ඕනේ හිත අකුසලට නැඹුරු වෙලා තියෙනවා ඒකෙනුත් බේරෙන්න ඕනේ ඊළඟට පරිසරයෙන් උදව්වක් නැහැ ඒකෙනුත් බේරෙන්න ඕනේ අමා ධර්මයේ ගණන් ගත්තට මතක හිටින්නේ නැහැ. ඒකෙනුත් බේරෙන්න ඕනේ.
मे धर्म हसीरी आशा तिब्बट कर एकोम मेदेन दीनापीट गुड़ा कुदाने अकुशल अकुशले विपाक दनगन तमातुले अकुशल तीन भव दनगनी तावकालिक संगुर तावकालिक संगुर मे इतकोटे मे सांगर काम भूम सुलवकट पेन्नुंकर इतकोटे दलियटे अनकटम अब की कौर हर कपे अभी निरपराधि अभी बाईन तो मे सांगर काम नती है बेरीद पुलवांग मे वगे ये वेन्न पुलवांग निशा मंकी पालवे अपट तीन दन तीन पालवी गार अवबोध कल आकार प्राज्ञाव ने उन्नीक देवनीकम कद सीते तीन पेहदीम मे पेहदीम वचन वोल्ट आती मे एक हित कैती नोनीक ये पेहदीम तीन अड बाट इलांगिक इलांगिक तुंगनीकम कद औ आकुशाल तीन इधर आकुशाल के आधीन धान्यता या आकुशाल प्रहाणी कर गंड दाक्षविन्ने आकुशाल अडुगा मगर गंड दाक्षविन्ने आकुशाल मगर गंड दाक्षविन्ने नेतांग पालविनी का ने प्राज्ञावत ने पहदीमत बल संपन्न ने ये ओन के नुकुटे पहदीम बिदिंड पुलवा नंग ईर्वासे आकुशाल नी एने मे आकुशाल तीन वाकिन की तेरू मुकादे या दुखाई दुखट हेतु पावत्नवा दुखाई दुखट हेतु पावत्न का विवृत मुकादे नीरे एवने तिरसंग पाय एवने प्रेत लोके आसुर लोके यदि बल मे वर्तमान मनुष्य आट मे धर्मीकरा यानती हेकिव अडुकहदली कटने मीद मम की अभी के नीते बोल अभी मिनीसु मीट काली हिटीत मिनीसु बुद्ध काल हिटीत मिनीसु ये मिनीसु तपिवागेम कैम बिव्वा ये मिनी तीन तींद्रीय हयाई अभी तीन तींद्रीय हयाई इतने मे बनाहल ये मिनीसु अवबोध कला अभीट मोको बेरी एम हंगीम के बेरी दापीट पुल नमोत्तापी एक कर गंडे आदि तम तेरे आपीट एक विदोड़ तम तेरू गोनी नंग अपी अडू मुखद प्रज्ञावे अडू अकेला प्रज्ञाव अडुच्च लोके श्रद्धा वे पेमीन तीन इकड़ा अडुच्च लोके अकुशल एक दुख दुखट हेतु इतर पावती ने लोके ये लोकट आई थी सैम देम तीन मुनाद तीन मे अमनुष्य प्रश्न वीलंगट रटे प्रश्न वील शारीरिक प्रश्न मानसिक प्रश्न मी सैम देम एक बुद्ध काले मिनिस्ट कायिक प्रश्न तीब मानसिक प्रश्न तीब अमनुष्य प्रश्न तीब हे भाई ये काली मोरपु नेलुंगे मिनीसु हिटिया हिरु रेस्विदीनो वगे बुद्ध वचने अहुना इतकोटे गुल्लू आबोध कला नम तर पुद्वी समाजी विदिन प्रश्न टीक विंदा एम उन्नद दुर्भिक्ष मुन दू ने काली मिनीसु स्वाभाविक विपत्त मुन दू ने गंगा तूर मुन दू ने नियंग वोल्टे मोन दून मोन दूना नियंग सहायक मोन दूनि रजगहनूर मोन दीप काले बुधरजान हसी वेडिया चारिका भी वेडला चारिका वेडला निघंटनाथ पुत्र आरंचुना आरंचना निघंटनाथ पुत्र तमंगे भक्ति के अंडगा अंडगा दंग अवस्थाव की हुआ श्रीमण गौतम अंत दंग वादिट हूं अवस्थाव की हुआ मुखद के लिए हुआ दंग हिंग अहपा की हुआ श्रीमण गौतम गावड़ी इला स्वामी बुहंसी मिनीसु के खारुणावांत के
එතකොට ශ්‍රමණ ගෞතමයේ කියාවි ඔව් තථාගතුරු කරුණාවන්තයි කියලා. එහෙනම් ඊට පස්සේ අහන්නේ කිව්වා එච්චර කරුණාවක් තියෙනවා නම් මේ කණ්ඩ නැති කාලේ මේ කූපන් වලින් යාන්තම් හාල් ටිකක් අරගෙන ජීවත් වෙන කාලේ මේ ලুকু සංගපිරිසක් එක මේ ගෙවල් ගානේ යන්නේ මොකෝ මේ මිනිස්සු යාපුවා ඉල්ල ගන්නද කරුණාවක් පැත්ත පලාති නෑ නෙමේ කියලා කියන්නේ කිව්වා. එතකොට ගිල ගන්න බැරුවයි කිව්වා. වමාර ගන්නත් බැරුවයි කිව්වා. ඊට පස්සේ උඹ හැමතැනම ප්‍රසිද්ධ වෙයි කිව්වේ නම සමන ගෞතමයන්ව වාද කළා පෙරදුවා කියලා. ඉතින් මේ මේ මිනිස්සයා මේක අහගත්තා. අහගෙන වාදෙට ගියා. ගිහින් ඇව එක පාට ස්වාමීනි ඔබ වහන්සේ මේ මිනිස්සයන් කෙරෙහි අනුකම්පාවෙන් යුක්තයිද? එතන බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා පින්වත මේ ලෝකේ යමක් කෙරෙහි අනුකම්පාවෙන් ලෝකේ යම් කිසි අනුකම්පාවෙන් යුක්ත නම් ඒ අනුකම්පා කරන අය අතර එක්කෙනෙක් මං කිව්වා. ඊට පස්සේ ඇහුවා එතකොට මේ වගේ පායන කාලෙක දුර්භික්ෂ කාලෙක ආහාර පාන හිඟ කාලෙක කූපන් වලින් යැපෙන කාලෙක එදා වේල කඳ නැති මිනිස්සුන්ගේ ගිවල් ගාන ගිහිල්ලා ඒ මිනිස්සු ව්‍යාපෘ ටිකක් අරගෙන මේ පෞල් විනාශ කරන්නේ ඇයි කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා පින්වත ඔය කියපු කාරණාව මේ පවුල් විනාශ වෙනවදයි කියලා ඒකෙන් උයාපු එකෙන් බත් කට පූජා කරාම විනාශ වෙනවද කියලා මම බලනවා කිව්වා. දැන් මම බලනකොට දැන් ආපස්සට කොහෙද ඒ වුනේ කියලා එහෙම කල්ප 92ක් මම ආපස්සට බැලුවා දැන් කිව්වා. එක්කෙනෙක් නෑ කිව්වා උයාපු දානින් බත්කට පූජා කිරීම හේතුවෙන් විනාශ වෙච්ච නැති වෙච්ච එක්කෙනෙක් නෑ කිව්වා. හැබැයි විනාශ වෙන්න කාරණා තියෙනවා කිව්වා. පවුලෙම හට ගන්නවායි කිව්වා. පවුල විනාශ කරන එක. එහෙම නැත්තම් කුමන්ත්‍රණ වලට අහු වෙනවා කිව්වා. එහෙම නැත්නම් ආණ්ඩුවේ ගැට වලට අහු වෙනවා කිව්වා. සතුරු කරද වලට පාත් වෙනවා. මෙහෙම කියලා කිව්වා අටවෙනි එක අන්තිමක අනිත්‍ය කිව්වා. මේ එකකටවත් අයිති නැහැ කිව්වා. උයා පොදියක් දීලා පිරිහීමක් වෙන්නේ නැහැ කිව්වා. එතකොට මේ මිනිස්සේ පහදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මේ මිනිස්සේ සුවාන් වෙනවා. බලන්න වෙනදී. එතකොට බලන්න ඒ කාලෙත් බුදුරජාණන් වහන්සේ කෙරේ අපහදවන්න කතන්දර කොච්චර ගියාද? ඒ නිසා නමුත් ඒ කාලේ මිනිස්සුගේ මම කිව්වේ ඒක අර ප්‍රඥාව පිහිටලා තිබ්බා. දැන් මේ කාලේ අර ධර්මයේ ඉගෙන ගත්ත කෙනා ධර්මයේ තුලින් මෝරන්න ඕනේ යම්කිසි ප්‍රමාණයකට හරි. ඒකෙන් ධර්ම ඉගෙන ගත්තට පස්සේ මේවා කුසල්, මේවා අකුසල්, මේවා හොඳදී, මේක නරකදී, මේක යහපත්, මේක අයහපත් කියලා යම්කිසි විදියකට මෝරන්නේ නැත්තම් එයා ලපටිනම්. එයා මෝරල නැත්තම් එයා මෝරණ දවසක් ඇත්තිත් නැහැ. එතකොට මේ ජීවිතයේදී ඒ ඉගෙන ගන්න ධර්මයේ තුල තමන්ටමයි මේක කරගන්න පුළුවන්. මේක බාහිර කෙනෙක් කරන්නේ නැහැ. ඒකයි මේ ධර්මයේ ඉගෙනILLි වැදගත්කම තියෙන්නේ. මගේ ළඟට ආව එක අම්මා කෙනෙක්. හරි දුකසෙ. අවිල මට කිව්වා අනේ ස්වාමීනි මගේ අතින් විශාල වැරද්දක් වුණා. මම මොකද්ද කියලා ඇහුවා. මම භාවනා පන්තියකට ගියා. ගිහිල්ලා මං වාඩි වෙලා භාවනා කරනවා. මම මොකද වුනේ ඉතින්? මං භාවනා කරද්දී මගේ මේ කකුල හිරි වැටිලා වේදනාවේ හරි කැක්කුමේ මං හිටියේ. මට ඉතින් අමාරුවෙන් ඉඳලා මම කකුල චුට්ටක් දිග අරලා ආයෙ නවා ගත්තා කිව්වා. එතකොට මං භාවනාව කමටහන් දෙන්න ගිහපු වෙලාවේ එහා හඳුරු කිව්වා මං බලන් හිටියේ සෝවාන් වෙන්න ඕන මෙන්න තීද්දි කකුල දිගැල්ල මේවා කරපු නිසා ඒක මිස් වෙලා ගියා ඔයාට කියලා. ඉතින් අම්මා ඒක දැඩි ලෙස අදහගෙන මට කියනවා අනේ ඉදා මම කකුල හිමම නවාගෙන හිටියා නම් ඒ වේදනාව ඉවසගෙන වාන් අද සෝවාන් නේද? එතන මොකද්ද මේකේ හේතුව? ඒ ධාම කියන කෙනා දන්නෙත් නෑ සෝවාන් කියන්නේ මොකද්ද කියලා.
ආපකිනා දන්නේත් නෑ සෝවාන් කියන හිතන්නේ අර ගොඩාක් දුරට දැන් ප්‍රචලිත වෙලා තියෙන භාවනා කරගෙන යනකොට අරමුණ නොදෙනි යනවා අරමුණ නොදෙනි ගියාම ඒ කියන්නේ තමන්ගේ කයත් නොදෙනි යනවා සිතත් නොදෙනි යනවා මේක තමයි මාර්ගය කියලා ඵලය කියලා හිතන් ඉන්නේ ඒ නිවන අරමුණ කියලා වුණා කියලා මතක කරගෙන ඒකට කියන්නේ ලෞකික අනිමිත්‍ය සමාධියක් ඒකේ කිසිම සෝවාන් මාර්ගයක් අහලකවන්නේ නෑ ඉතින් ඒ නිසා ඒ වගේ වුණාම ඒ රැවටෙනවා. ඉතින් ධර්මයේ ඉගෙනගත්තු නැති කෙනෙක් තමයි අර ගිහිල්ලා භාවනාවට වාඩි වෙන්නේ. ධර්මයේ දන්නේ නැති කෙනෙක්. එතකොට එහෙම වාඩි වෙලා එතනදී ආයතන හරි මට මේක වෙන්න ඕනේ දැන්. ඇයි අනිත් ඇත් කියනෝනේ දැන් ධර්මයේ මෙහෙම කළා කය නොදැන ගියා ඊට පස්සේ ඇඟ නොදැන ගියා හිතන එක තියෙන්නේ ඒක නොදැන ගියා නිවන අරමුණ වුණා කියනෝ. එතකොට මේ විග්‍රහය නිකන් පේන්නේ අහගෙන ඉන්න කෙනෙකුට ඉන්න කෙනෙකුට තේරෙන්නේ මොකද්ද? මේක හැබැයි එකක් කියලා. නෑ නිවනක් පේන තේ මානේ නෑ. එතකොට ඒ රැවටින්න මොකද හේතුව? ධර්මය නොදැන සිටීම. ඒ නිසයි මම ඉක්මනින් බුද්ධ දේශනා ටික පරිවර්තනය කළේ. ඒ බුද්ධිමත් කෙනෙකුට ඕන නම් කියවගත හැකි ඇත්ත කොහෙද තියෙන්නේ කියලා. ඇත්ත කොහි තිබ්බත් ඇත්ත ඇත්තමයි. ඒකං සත්‍යං නදුතිය මත්ති. සත්‍ය වනාහි එකකි දෙකක් නැත්තේය. ඉතින් ඒ නිසා මේ බුද්ධ දේශනා එකක් විලක් අධ්‍යක්ීම තව එකක් වෙන්න විදියක් නැහැ. ඊළඟට බුද්ධ දේශනාවෙන් ගන්න එකක් මිසක් අධ්‍යක්ීමක් නිසා දේශනාවකට යනවා කියලා එකක් නැහැ. මම ඔබට මේකට තවත් කාරණයක් කියන්නම්. පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ අවසාන කාලේ හිරණ්‍යවතී කියන නදියට ගියා. හිරන් අර කලන්තේන්ද්‍රිටි කාලේ හිරණ්‍යවතී නදියෙන් පැන් පහසු වුණා. පැන් වැළඳුවා. ගොඩට වැඩියා. වැඩල දැන් අහිංසකව වැඩ ඉන්නවා. සංඝයා අහිංසකව ඉන්නවා. ඔතනින් එනවා මල්ල රාජපුත්‍රයෙක් පුක්කුස කියන නමින්. මේ මල්ල රාජපුත්‍රයා බුදුරජාණන් වහන්සේවයි සංගයා ඉන්න සාන්ත ඉරියව්ව දැක්කා. දැකලා අතිශයින්ම චිත්ත ප්‍රසාදයට පත් වුණා. පත් වෙලා කිව්වා ස්වාමීනි මේ සාන්ත විහෙරණ ඇති ශ්‍රමණයන් දැකීම හරි හිතට හරි සැනසෙල්ලක්. මට භාග්‍යවතුන් වහන්සේ මේ ඉන්න හැටි දැක්කහම මට මතක් වෙනවා කිව්වා ආලාර කාලාම කියපු කතාවක්. එයා ඉන්න කාලේ ආලාර කාලාම දවසක් භාවනා කරගෙන හිටියා පාරක් අයිනේ. එතනින් ගියා කරත්ත 500ක්. සද්ද කරගෙන. ඉතින් කරත්ත යන සද්ද ඇහෙනවනේ එකක් දෙකක් යන්නේ. දුවිලිත් ඇඟට වැදිලා. ඉතින් ওই පිටිපස්සේ මං ගියේ. මං ඊට පස්සේ ටිකක් වෙලා මම මෙයා ගාව හිටියේ නැවතිලා ආලාර කාලම ඇස්සැරියා. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි මෙතන ඉස්සරහෙන් කරත්ත 500ක් ගියා දැක්කද? නෑ කිව්වා. එංගවන්තිගේ ඉතර කරත්ත 500 මේ යනවා ඇහුන්නේ නැද්ද? නෑ කිව්වා. ඊට පස්සේ ආවා එතකොට ඔබ වහන්සේ හිටියේ සතපිලාද? නෑ කිව්වා. ඔබ වහන්සේ හිටියේ 100ද? ඔව් 100න් කිව්වා. එතකොට හිතන්න ආලාර කාලම සෝවන් වෙලාද? නෑ. සකදාගාමි වෙලාද? නෑ. අනාගාමි වෙලාද? නෑ. රහත් වෙලාද? නෑ. එහෙනම් මොකවත් මගපල නැතුව අරමුණු නොදැනි ලස්සන්ට ඉන්න පුළුවන්. එතකොට අද වෙන්නේ ඒ වගේ ඒවා විතරයි. ඒතර ඒවට ගොඩක් අය රැවටෙන මන්නම් අර ඵලයටපත් වුණා මේ ඵලයටපත් වුණා කියේකේ රැවටි රටවටි යනවා. මොකද හේතුව මේ සමාධිය ගැන තියෙන වෙනස්කම් දන්නේ නැති එකයි ඒ ගැන ධර්මයෙන් විස්තර කරලා තියෙන දේවල් දන්නේ නැති එකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දන්නේ නැති එක කොටින්ම චතුරාර්ය සත්‍ය තුල අරමුණු නොදෙනි යාම නිවන කියලා දේශනා කළා නෑ. ඒක තියෙන්නේ කොහොමද? තණ්හක්ඛයෝ නිබ්බාණං. මොකද්ද? තෘෂ්ණාව ක්ෂය වීම නිවන. හැබැයි මෙහෙම එකක් වෙනවා. දැන් සමහර කෙනෙකුට භාවනා කරද්දී දැන් භාවනා කරද්දී සිතේ නිවරණගේ යම්කිසි නිවරණගේ යටපත් වීමක් වෙනවා. නීවරණංගේ යටපත් වීමට ඇතිවන සංසිඳීමක්. ඒ සංසිඳීමට රැවටෙනවා තමන් පිරෙන්නේ නැහැ කියලා. ඒක හරියට කොහොමද අර ඉර්ධිඵල ලැබලා
හිමාලවණේ මල්ගිනාපු පොඩි නම වගේ හිමාලවණේ මල්ගිනාපු පොඩි නම පෙරහංකඩේ පිටින් ගුරුනාන්සිට දුන්නනේ මල් පූජා කරන්න කියලා එතකොට ගුරුනාන්සි මල් ටික පූජා කළා කළා මල් ඉවර වෙන්නේ නැහැ ඊළඟට කිව්වා පොඩි නම ඉවර වෙන්නේ නැහැ නෝ මල් ස්වාමිනී උක අනිත් පැත්ත හරල ගසන්න කිව්වා ගැසුවා ගැසුවාම මල් ඉවර වුණා ගුරුනාන්සි බැලුවා මගපල් ලැබුණා නැහැ කිව්වා මේ පොඩි නම අප්‍රමාදී වෙන්න නැත්තම් ඇහැ කන වෙච්ච ස්ත්‍රියකට කැඳ හද හද දෙන්න වෙයි කිව්වා ගිහියෙක් වෙලා තමන්ගේ හිත ගැන විශ්වාස කළා හිතුවා තමන්ට අකුසල් හටගන්නේ නැහැ කියලා ඒ මොකද්ද ඒක තමයි ලෞකික සමාධිය හැටි ඒ ලෞකික සමාධියත් එක්ක හිතේ ඇති වෙන සාන්ත බවට තමන් ලකුණු දා ගන්නවා ඒකෙන් ඒක වෙන්නේ චතුරාර්ය සත්‍ය නැති වුණාම වෙන දේ ඒ නිසායි මම අපි හැමතිස්සම කියන්නේ සම්මා දිට්ඨියෙන් තොරව මේක මොකවත් ස්ථිර යමක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ අතරේ තමයි මේ කරගන්නේ. ඒ නිසා අපට සම්මා දිට්ඨිය දිනු කරගන්න, චිත්ත ප්‍රසාදයේ ස්ථිරව පාත්වා ගන්න, අකුසල් ප්‍රහාණය කරගන්න වාසනාව ලැබේවා. ඊළඟට අපි දැන් කරන්නේ භාවනා. ඉතින් මේ භාවනාවේදී අපි මේ විදර්ශනා භාවනාව සමත භාවනාව කියලා දෙකක් ගැන කතා කරනවා නේද? සමත භාවනාවට කියනවා චිත්ත භාවනාව කියලා. චිත්ත භාවනාව කියන්නේ මොකද? සිත වැඩිම. ඒ කියන්නේ සමත භාවනාවෙන් කෙරෙන්නේ මොකද්ද? ඔව් සිතේ ස්වභාවය දියුණු වෙන එක. ඒතර සිතේ ස්වභාවය දියුණු කරා යන්නේ නැත්තේ නීවරණ නිසා. එතකොට නීවරණ කියලා අපි කියන්නේ කාම අරමුණු වල හිත විසිරෙන එක. එහෙම නැත්නම් අවතාරහ ද්වේෂේ ගැටීම. එහෙම නැත්නම් නිදිමත කම්මැලිකම. ඊළඟට එහෙම නැත්නම් පසුතැවිල්ල ඒක ඇති වෙන සිතේ වික්ෂිප්ත බව. එහෙම නැත්නම් මේක හරියන්නේ නැකන් නෙමෙයි කියලා සැක කර කර ඉන්න එක. ඉතින් මේවෙන් තමයි සිතේ දියුණුව වැළකීලා තියෙන්නේ. සිත තැම්පත් කරන්න පුරුදු වෙනකට සමත භාවනාවට කියනවා චිත්ත භාවනා. ඒකත් බුද්ධ දේශනාවට අයිති. මොකද සමහර මත තියෙනවා බුදුරජාන් වහන්සේගේ දේශනාවට සමතය අයිති නැහැ. විදර්ශනා විතරයි කියලා. ඒක වැරදි අදහසක්. බුද්ධ දේශනා තුළ සීල සමාධි ප්‍රඥා කියලා තුනක් කතා කරනවා. එහෙනම් සීල ප්‍රඥා විතරක් වෙන්න ඕනේ සමාධි නැතුව. සීල සමාධි ප්‍රඥා කියලා කතා කරනවා. එතකොට සමාධියට මොකද්ද කියන්නේ? චිත්ත භාවනා සමාධි වැඩිම. විදර්ශනාවට කියනවා ප්‍රඥා භාවනා. ඉතින් විදර්ශනාව මොකද්ද වෙන්නේ? ප්‍රඥාව වැඩෙනවා. දැන් මම කිව්ව එක දැන් වර්තමානයේ ගොඩාක් කෙනෙක් සෑහෙන උත්සාහ කළොත් සමහරට චිත්ත භාවනාව ඇති කරගන්න පුළුවන්. විදර්ශනාව හැටියට මේ ලෝකෙ සම්මත වෙලා තියෙන දේ තුලත් ගුඩාක් විට යන්නේ අරමුණු නොදන්න තැනට මිසක් වෙන දෙයකට නෙමෙයි. මොකද අරමුණු සාමාන්‍ය විට මේක නිකන් අර ඒ කියන්නේ ආරි සත්‍ය අවබෝධය ගැන හිතන්නේ නැතුව නිකම්ම මේක නිකන් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා අපි නිකන් කල්පනා කරලා ওই විදිහට හිතනකොට සාමාන්‍යයෙන් ඇති වෙන නැති වෙන පේන ඕන කෙනෙකුට. දැන් අපේ ජීවිතේ අපේ වයසට යෑම අපි හොඳට තේරුම් ගත්තොත් මේ වයසට යන බව අපිට දකින්න බැරිද? යම් කිසි ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. මේ දැන් කාලය ගැන කල්පනා කළොත් දැන් ඔන්න අපි දැන් ඔන්න ඊයේ හිටි කොහෙද? දැන් ඉන්නේ කොහෙද? මේ හවස වෙනකොට වෙන්නේ මොකද්ද? රැය කොහෙද? මේ කොච්චර වේගින් හැම සිද්ධියක්ම වෙනස් වෙනවද කියලා අපිට සාමාන්‍ය මිනිස්සෙක් හැටියට තේරුම් ගන්න පුළුවන්. මේව ප්‍රඥාවට ඍජුව බලපාන්නේ නැහැ. ප්‍රඥාවට ඍජුව බලපාන්නේ කුසල් වැඩිම පිණිසත් අකුසල් දුර්විම පිණිසත් උපකාරී වෙන ප්‍රඥාව. එතකොට දැන් අපි විදර්ශනා හැටියට අපි ඇස කන නාසය දිවකය මනස ගැන විදර්ශනා කරනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි මේ අනිත්‍ය වූ අනිත්‍ය වීම නිසා දුක් වූ ඒ නිසා තමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි
මෙබඳු දෙයක් නිසා නේද මම මේ රැවටි රැවටි යන්නේ කියන එක තේරුම් ගන්නයි ඒකින් තමයි ප්‍රඥාව වැඩෙන්නේ එහෙම නැතුව මේක දැන් අපි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කළ පමණින් ප්‍රඥාව තියෙන නමුත් අපිට වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ මොකද දැන් අපිට මේ අනිත්‍යෝ අනිත්‍ය අනිත්‍යයි කියලා ඔක කියෝල හරියන්නේ නැහැ ඔක බලන්න තියෙන්නේ කියනවා බලන්න කියලා ටෙලස්කෝප් එකකින් බලන්නේ එහෙම බලන්න කියලා අමුතු ඇහක් නෑ ඒ ඇහ ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලාට පස්සේයි ඒකට කියන්නේ ධම්මචක්කු දහම් ධම්මස ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් හේතුන් නිසා හට ගන්නවාද යමක් හේතු නැතිවීමෙන් ඒ නැති වෙන ස්වභාව යුක්තයි කියලා ඒකට සල්ලගත්ත ගමන් කුසල කුසල් ටික ගන්නට අල්ලගන්න පුළුවන් එතෙක් තමයි තියෙන්නේ ඉතින් ඒ නිසා මේ අපි මේ අනිත්‍ය ගැන ඒ කියන්නේ දැන් අපි දන්නවා ඇහැ ඇහැ අපිට හොදට දැන් අපි දන්නවා ඇහි රෝග හට ගන්නවනේ දැන් සාමාන්‍යයෙන් අපි ඇහි මෙහෙම වුණාට වෙන කෙනෙකුගේ ඇහක් දැක්කොත් ලස්සන ඇහක් මොකද හිතෙන්නේ දැන් විශේෂයෙන් පිරිමින්ට වඩා ස්ත්‍රීන් කැමතිනේ ඇස් වලට අපි ගත්තොත් උර ආශ්චර්යයාගේ වගේ ඇහක් දකිනවා සාමිවැනි ඇහක් මටත් තිබ්බා නම් කියලා කෙනෙකුට හිතෙන්න බැරිද මෙවැනි නිල් පාට ඇහක් මටත් තිබ්බා නම් නමුත් ඒ ඇහි මේ ඇහි අතර කිසි වෙනසක් නැහැ ඒ ඇහත් උපන් ඇහක් මේ ඇහත් උපන් ඇහක් උපන් ඇහි ලක්ෂණය මොකද්ද ඒ උපන් හේතු නිසා ඒතර ඒ ඇහි විශේෂයෙන් පේන්න හේතුනේ මොකද්ද කලින් ආත්මිකයා ඇහින් රවල බලලා නැහැ නපුරු විදියට බලලා නැහැ මෛත්‍රියෙන් බලලා ඒ විපාක එතකොට ඒ ඇහෙත් මේ ඇහෙත් අතර ඒ දෙකම කර්ම විපාක ඊට පස්සේ කර්ම විපාකයෙන් ලැබිච්ච ඇහි ස්වභාවය මොකක්ද ඇහෙන් දිරලා ජන ස්වභාවය ඇහ ලෙඩ වෙන ස්වභාවය දැන් සමහරුන්ට ඇහ තියෙනවා ඇහ හරි විදියට පේන්නේ නැහැ සමහරුන්ට කොච්චර වයසට ගියත් අවුරුදු 90 ඉන්නවා ඇහ හොඳට පේනවා නමුත් මේ හැම ඒ පෙවුනත් නැතත් ඇහි ලක්ෂණය මොකද්ද ඇහ බිඳී යාම නැසී යාම ලෝකෙ කිසි දවසක කිසි කෙනෙකුගේ ඇහක් ආරක්ෂා කරන්න පුළුවන් උනේ නැහැ ඒතර ඉබඳු ස්වභාවික යුක්තයි මේ ඇස කියන එක හිත යමුකට විමසීම විදර්ශනාවට අයිති එකක් ඒතර ඒ විදර්ශනාව පාරේ යද්දිත් බැරිද බස් එකේ යද්දිත් බැරිද පුළුවන් දැන් ඊළඟට කන් දෙක ගත්තොත් දැන් තමාගේ හිතර නෙමෙයි ලෝකයේ යම් ඇහැක් ඇද්ද ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඒ සියලුම ඇස්වල තියෙන එකම රටාව දැන් කන ගත්තොත් ඒ කනේ දැන් අපිට සමහරට ඇහෙනවා සමහරුන්ට පොඩි කාලෙම කන් ඇහෙන්නේ නැහැ සමහරුන්ට කන් රෝග හට ගන්නවා ඊට පස්සේ කන් රෝග නිසා දුක් විඳිනවා කොමාරි හොම වෙලා ඒ කන ටික ටික වායසට ගිහිල්ලා කන මැරෙන්න යනවා දැන් හිතන්න මෙහෙම අපිට මේ ඇස් දෙක මැරි යන එක මොන යම්ම ක්‍රමකින්වත් වළක්වන්න පුළුවන්ද අපි යම් කිසි ක්‍රමයකට උත්සාහයක් ගන්න නැද්ද උත්සාහයක් ගන්නවා නමුත් අපිට උත්සාහයක් ගත්තට මේ උත්සාහය බොහොම පොඩි කාලයකට තියෙන පුංචි පැලස්තරයක් තියෙන මේ උසයි දිගටම පවත්වන්න බෑ. එහෙම මැරෙන අවස්ථාවක් එනවා. කණේ රෝග හටගන්න එක වළක්වන්න අපි උත්සාහ ගන්න නැද්ද? උත්සාහ ගන්න. ඒක කොච්චර උත්සාහ ගත්තත් ඒ උත්සාහය తాවකාලිකව ಉಪකාරී වෙනවා. නමුත් ඒකේ දිගින් දිගටම ගෙනියන්න බෑයි ඒ හේතුව. ඉපදිච්ච වෙලාවෙ ඉඳලා වයසට යනවා. වයසට යන්න මේ ඉන්ද්‍රිය ශක්තිය දුර්වල වෙනවා ඉන්ද්‍රිය ශක්තිය දුර්වල වෙන්න වෙන්න රෝගවලට භාජනය වෙන ස්වභාවය වැඩි වෙනවා ඒක නවත්තන්න බෑ කාටවත් ලෝකේ එතකොට එහෙම වෙනවා ඊට පස්සේ නාසිත් එහෙමයි නාසයත් දීර්ඝ කාලිනව ඒ කියන්නේ නිරෝගීව පවත්වන්න බෑ ටික කොම වෙලා වයසට යනකොට මේ නාහෙන් ගඳ සුවඳ මොකුත් දැනෙන්නේ නැතු වෙනවා දැන් මොන අපි දිව වැඩ කරනවනේ හොඳට මේ වෙලාවේ අපි දිය වැඩ කරන නිසා තමයි කතා බස් කරන්නේ කන්නේ බොන්නේ
දැන් ටික ටික අපි ඇඳට වැටෙන දවසක් එනවා අපි කාටත් ඔබටත් වෙනවා මටත් වෙනවා එදාට මේ දිව මැරෙනවා දිව මැරෙන දවසක් එනවා දිව මැරුණම මොකද වෙන්නේ දිව හොල්ලන්න බෑ දිව හොල්ලන්න බැරි වුණාම මොකද වෙන්නේ කතා කරගන්න බෑ ගිලින්න බෑ ගිලින්න බෑ දැන් හපන්න බෑ ගිලින්ද නම් එතකොට මොකද වෙන්නේ අපි ජීවත් කරවන්න මොකක්ද දැන් කරන්නේ මේ කාලේ එතකොට කටට බටේ දාන්නේ නැහයි බටේ දාන්නේ දැන් දිව යටට හැකිලිනවා නුකු කරගන්න වෙන දිව මැරෙන ස්වභාවීතු එකක් එතකොට දැන් රස දැනින දැන් රස දැනින දිවටනේ එතකොට මේ දිව මැරෙන ස්වභාවීතු එකක් එතන විදර්ශනා කියලා කියන්නේ මේවා මැරෙන ස්වභාවයෙන් යුතු අනිත්‍ය ස්වභාවයෙන් යුතු දේවල් කියලා තමන් නුවණින් විමසීම නුවණින් විමසීම දැන් අපි ශාරීරියේ ගම්මු අපි පොන්චි කාලේ හිතු මනාපෙට දුවේ පැන්නේ නැද්ද දිව්වා පැන්න ඕන්චිලි පැද්දා ඕන්චිලි ලින් වැටුණා ගස් නැග්ගා ගස් වලින් වැටුණා දිව්වා වැටුණා නැගිට්ටා එහෙම උන්නේ නැද්ද අපිට උනා එන්නේ මොකද වෙන්නේ වායසට යනකට තමයි ඔක තේරෙන්න ගන්නේ වායසට යනකන් තේරෙන්නේ එහෙම වෙයිද කියලා හයියෙන් යන්න බෑ කොන්ද ඇවිලිනු ධන ගහගත්තාම ධන ගැස්සුවාම නැගිට ගන්න බෑ ධනිස් දෙක නවාගෙන පොඩි වෙලාවක් ඉන්න බෑ ඉරසි මේ ඔක්කොම කැක්කුම් කරනවා මොනවද මේ ජරා ජරාවට බඳුන් වීම ඔහම වෙලා 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 ඊට පස්සේ අතපය වැඩ කරන්නේ නැතුව යනවා ඉතිමින් ඉමින් මැරෙනවා මේ කයට ඇති දේවල් ඒත් හිතේ ස්වභාවය ගම්මු අපි දැන් දැන් කයේ ස්වභාවය අපිට පේනවා කයේ ස්වභාවය අපිට පේනවා මොකද්ද මේ අපිට මැරින අයගේ ඇස් දෙක මැරිලා යනවා පේන්නේ නැද්ද අපිට කන් මැරිනවා නාසය මැරිනවා දිව මැරිනවා කය මැරිනවා තේරෙනවා අපිට හිතගෙන පේනවද නෑ එතකොට අපි අපිට තේරුන්නේ නැති වුණාට අපි වැඩිපුර ඇලිලා ඉන්නේ ශරීරයටද හිතටද සිතට අපි සිත මම කියලා වැළඳගෙන ඉන්නවා සිත පිළිබඳව එතකොට අපි කය ආතරින් ලෑස්ති වෙන්න පුළුවනි නමුත් අපි සිත ආතරින් ලෑස්ති නෑ ඒකයි නමුත් අපි දැන් උන නිින්ද යනවා අපිට නිින්ද යන්න අපි ලෑස්ති නැද්ද නිින්ද යන්න ලෑස්ති එතකොට කයක් ගැන දන්නේ නැහැ හිතක් ගැන දන්නේ නමුත් අපි දන්නවා ආයෙ ඇහැරිනවා කියලා ඒ නිසායි බය නැත්තේ අපික බැරි වෙලත් අපි හිතනවා දැන් නිින්ද යනවා ආයෙ නැගිටින්නේ නැහැ මැරෙනවාමයි නිදා ගනීද යා නෑ මං හිතන්නේ යා නිදා ගන්න ලේස්ති වෙයි කියලා අනිත් නිදි කරන්න හැදුවත් කියයි බෑ නිදි කරන්න නැහැ මම මෙරෙවි කියන නිඳ ගියොත් එතකොට එච්චරටම අපි හිත නැති වෙයි කියලා බයයි නමුත් සමහරට අරමුණු වලින් අපිට අරමුණු ගනිද්දී හිත භාවනාවක හිත නැති වුණත් කෙනෙක් ආශා කරනවා ඒකට ඒ පැවතුතුල අපිට හානියක් නැහැ නේ ෂෝක්නේ කියලා මම නැගිට්ට නැහැ නිඳ ගියාවගෙන කියලා එතකොට එහෙම වුණා කියලා ඒ අවබෝධයට රුකුලක් නැහැ නමුත් හිතට තියෙන ඇල්ම නැති වෙන්න ඕනේ එතකොට ඒක එක එක එකට වෙනව නෙමෙයි හිමින් හිමින් පියවරින් පියවර ඔක වෙයිනි. නමුත් මේ හැම එකකම තියෙන අනිත්‍ය තේරුම් ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේ එක තැනක දේශනා කළ මහණෙනි කෙනෙක් ආත්මයකට ආසනං තමන්ගේ කියලා තමන්ගේ කියලා යමකට කැමති නම් කයට ආසා කළාට කමක් නැහැ කිව්වා. ඒ කය අවුරුදු 10 15 20 30 50 60 තියෙනවා එයාට පේනවා නමුත් යා හිතට ආසා කළ යුතු නෑ කියනවා ඇයි සිත වහ වහ විනාශ වෙනවා කියනවා සිත පවතින්නේ වඳුරෙකුගේ ස්වභාවයෙන් කියනවා වඳුරා එක අත්තක් අල්ලගෙන ඉඳලා ඊළඟ අත්තට යනවා අර අල්ලපු එක අතෑරලා ඒ අත් අල්ලගෙන ඉඳලා ඊළඟ අත්තට යනවා ඒක අතෑරලා සිතේ වගේ කියනවා එක අරමුණක් අල්ලන් ඉන්නවා ඒ අරමුණ අනිත් වෙනකට ඊළඟ අරමුණ අල්ලනවා කියනවා ඒ අරමුණ අනිත් වෙනකට ඊළඟ අරමුණ අල්ලනවා කියනවා ඒ අරමුණ අනිත් වෙනකට ඊළඟ අරමුණ ඒ ස්වභාවයෙන් හිත පවත්වන මිසක්
හිත විනාශ නොවි පවතින එකක් නෙමෙයි කිව්වා. ඒතර එතකොට බලන්න දැන් විදර්ශනා වඩන කෙනා එහෙනම් මේ ආයතන 6 ගැනම ඇත්ත ස්වභාවය දකින්න ඕනේ. ඒ ආත්ම ස්වභාවය ඒ විතර නෙමෙයි ඔබ දකින්න තියෙන්නේ. එයා බාහිරිකෙත් දකින්න ඕනේ. දැන් ඔබට ඇහැට පේනවා රූප. ඇහැට පේන රූප දැන් බලන්න හිතලා මිනිස්සුත් ගෙවල් පරණුණෙකට ගෙවල් කඩනවා. ආයි හදනවා. දැන් අපි පොඩි කාලේ දැකලා තිනවා කේම්බ්‍රිජ් වාහන ඊළඟට අර ඉබ්බා වගේ තිබිච්ච ටැක්සි. දැන් දකින්නවත් තිනවද? වෙච්ච දෙයක් නැහැ. එහෙනම් මේ දැන් තියෙන වාහන වලට ඒක වෙනවා. ඉස්සර තිබිච්ච දේවල් වලට වෙච්ච දෙයම දැන් තිනේවන්ට තියෙනවා. මේ ගොඩනැගිලි ඔක්කොටමත් වෙනවා. ඉතින් මේ හැමදේම අනිත්‍ය ලෝකෙට අයිති දේවල්. අනිත්‍ය ලෝකෙට අයිති දේවල් අනිත්‍ය වෙනකොට මං කිය එක කිව්වේ ප්‍රඥාව තියෙන කුසල් මුල් කරගෙන කියලා. අනිත්‍ය වෙනකොට ඒ අනිත්‍ය වෙන දේ අවබෝධ කරගන්නවා මිසක් ඒක මගේ කියලා ගන්නේ නැහැ. ඒ අනිත්‍ය වෙනදී මගේ කියලා ගත්තු කෙනාට සමහර විට අකුසල් රැස් වෙන්න පටන් ගන්නවා. අකුසල් රැස් වෙලා මේ මට අයිති දේ ගත්තා, මගේ දේ පැහැර ගත්තා, මට අහිමි කළා, මම මේක අතාරින්නේ නැහැ, මං ජාති ජාතිත් පස්සෙන් එනවා කියලා ගන්නවා. මොකක්ද ඒ කලේ? හිමෝඩකම. ඇයි මේ ඇහැ අනිත්‍යයි කියලා දන්නේත් නැහැ. ඇහැට පේනදී අනිත්‍යයි කියලා දන්නේ නැහැ. කන අනිත්‍යයි කියලා දන්නේත් නැත්තම් කනට ඇහෙන දේ අනිත්‍යයි. කනට ඇහෙන දේවල අපිට මොනතරම් ඇහිලා තියෙනවද? දැන් බලන විතර අපි පොඩි කාලේ අපිටත් වඩා, ඒ කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ කාලේ අපිට මතක, අපි පුංචි කාලේ අපි තාත්තලාගේ සින්දු කියන්න කියන අපි තාත්තලාට පොඩි කාලේ. ඉතින් අපි තාත්තා සින්දු කියනවා. ඒ සින්දු ඔක්කොම පරණ සින්දු. එදි ජයමාන කාලේ රුක්මනී දේවිගේ සින්දු කියන්නේ. දැන් කවුරු අහනවත් තියෙනවද ඒවා? අනිත්‍ය වෙලා ගියා. ඕන අපේ කාලේ ආවා, අපි ගෙවල් වල ඉන්න කාලේ චාර් ජෝතිපාල, ඇන්ජලිල්ලා ඒ කට්ටිය සින්දු කිව්වා. ලතා මංගේෂ්කාර්ලා ඒ කාලේ, මොහොමඩ් රාෆිල් ඔව් අපි ආයතන රස කර කර. දැන් ඉවරයි. අනිත්‍ය වෙලා ගියා. මේ කාලේ රටී නැති නම් තියෙන රටී නැති අහන්න විලි ලැජ්ජා සින්දු තියෙනවා. අපි හිතනවා ඇයි කොහොමද මෙවුවා මේ ළමයි එක්ක එකතු වෙලා අහන්නේ කියලා. එතකොට ඒ වගේ මේ කාලේ සින්දු වෙනවා. එහෙනම් මේවත් කලකදී අනිත්‍ය වෙලා යනවා. මං කල්පනා කරන ඒ ගායකයොත් මැරුණා. ඒ ගීතත් නැති වුණා. අපිට බැනපු අය හිටියා ඒගොල්ලොත් නැහැ. දැන් වර්ණනා කරපු අය හිටියා ඒගොල්ලොත් නැහැ. එහෙනම් මේ අහන කරන දේවල් ඔක්කොම අනිත්‍ය වෙලා යනවා. නාසීර දැනෙන ගඳ සුවඳත් ඒ විදිහටම අනිත්‍ය වෙලා යනවා. දිවට දැනෙන රසයත් ඒ විදිහටම අනිත්‍ය වෙලා යනවා. ඒ අනිත්‍ය වීම මේ ලෝකේ ස්වභාවික දෙයක්. ඒතර මේ අනිත්‍ය දේවල් හරහා නේද අපි ඔක්කොම මේ පැටලිලා ඉන්නේ. අරුබුදවල එක්ක ඇහැට පේන රූපයක පැටලිලා, ඒක කනට ඇහිච්ච ශබ්දයක පැටලිලා, එහෙම නැත්නම් නාසිර දැනුණු ගන්ධ සුවඳක පැටලිලා, එහෙම නැත්නම් දිවට දැනෙච්ච රසයක පැටලිලා. දැන් රසය නිසා මිනිස්සු පව කරගන්නයි නැද්ද? ගොඩාක් පව කරගන්නවා. දැන් ගෙවල් ගත සමහරට අම්මට දානේ ආහාරෙද ලුණු ටිකක් දාන්න බැරි වෙනවා. මොන තාත් එනවා කෑම කන්න. කෑ ගහනවා. මේ ගෑනට ලුණු ටිකක් දාගන්න බැරිද මේකට කියලා. වෙන්නේ නැද්ද ගෙවල් වල? වෙනවා. සමහරට අපි රසට කියලා හිතාගෙන ඔක්කොම ලෑස්ති කරලා තුන පහ කුඩු ඔක්කොම හදලා රසට හදා. මට මතකයි ගෙදරදී දවසක් අපේ අම්මා කිව්වා මේ බණ්ඩක් හදන්න පුළුවන් රහට කියලා. අපේ අම්මා බණ්ඩ එකක් හැදුවා. බණ්ඩක් එක රුසුණා. එතකොට මොකද්ද කරන්න තියෙන්නේ? ඉවසන්ට නෙමෙයි. එතකොට ඊ අම්මා කියන තරම් අපිට ගහුවොත් තොපි සෙල්ලම් කරලා තොපි නිසා තමයි මේකට එහෙම වෙනවද නැද්ද? වෙනවා. අපි හිතෙන් මවා ගන්න කෑම එක හැබෑවට නැහැ. අනිත්‍ය වෙලා යනවා. ස්පර්ශිත එහෙමයි. අපි හිතෙන් මවා ගන්න, හිතෙන් ආස කරන ස්පර්ශයේ හැබෑ ලෝකේ නැහැ. අපි ස්පර්ශයට ආසයි කියමු. ඕන අපි ඇඳට හොඳ මෙට්ටියක් දැම්මා. විනාඩි 10කට තුනකට මේ මෙට්ටි සනීපයි. එක මිරියෙන් ගොඩාක් වෙලා ඉන්න එකට මොකද වෙන්නේ?
අනිප්පතර හැරෙන්න හිතින් නැද්ද? ඒ ස්පර්ශේ තමන්ටම පීඩාවක් වෙනවා. ස්පර්ශේ අනිත් වෙනවා. සිටිවිලිත් එමයයි. එතකොට නමුත් අපි මේවට තමයි අහුවෙලා පැටලි පැටලි යන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ප්‍රඥාවෙන් මේක බලන්න පුරුදු වුණොත් ඒ කියන්නේ මේවා අනිත්‍ය වෙවි යන දේවල් කියලා බලන්න පුරුදු වුණොත් ඒ විදිහට සීකරන්න පුරුදු වුණොත් එතකොට මෙනෙහි කරන අපි හිතේ පුරුදු වෙලා තියෙන මේ විදිහට නෙමෙයිනේ. අපි පුරුදු වෙලා තියෙන්නේ අනිත්‍ය විමසලා සීකරන්න නෙමෙයි. මොකද පුරුදු වෙලා තියෙන්නේ ආස්වාදේ. අපි ඉස්සර මෙහෙමයි කෑවේ. හරි රහයි. ඒ මොකද්ද? ආස්වාදේ. අපි ඉස්සර මෙහෙම අපි කට්ටිය පොඩි කාලේ එකට ලස්සනට හිටියා සෙල්ලම් කරමින්. දැන් මේ මෙනෙහි කරන්නේ මොකද්ද? අපි ඉස්සර අරහි ගියා මේ ගියා අයිස්ක්‍රීම් කෑවා. මොකද්ද මෙනෙහි කරන්නේ? ආස්වාදේ. අපි ඉස්සර ගියා මියුසිකල් ෂෝ බලන්න මෙහෙම විනෝද වුණා. මොකද්ද මෙනෙහි කරන්නේ? ආස්වාදේ මිසක් මේවා විනාශ වෙලා ගියා නේද කියලා හිතන්නේ. ඒක නොසිතන තාක් ප්‍රඥාවට ඉඩක් නැහැ. ප්‍රඥාව කියන එක තමන්ට උරුම වෙන්නේ තමන් හිතන රටාවෙන්. අපිට මතකයි මම ඉස්සර ওই පිටකොටුවේ යද්දි අපිට පේනවා, ඕගොල්ලන්ටත් පේනවා ඒවා, පාරේ බඩු විකුණන මිනිස්සු. සමහරු බෙල්ට් ඉනිය බඳින බෙල්ට් විකුණනවා. සමහරු බෙල්ල දාන ටයි විකුණනවා. සමහරු ෂර්ට් විකුණනවා. සමහරු ඔර්ලෝස් විකුණනවා. සමහරු පෑන් විකුණනවා. සමහරු ලෙන්ස් විකුණනවා. සමහරු තොප්පි විකුණනවා. මේ පාර අයිනේ ඇවිදෙවිද කෑග ගහ විකුණනවා. මං යන ගමන් සමහරු ස්විප් විකුණනවා. පාර යන ගමන් බලබල කල්පනා කරනවා මේගොල්ලෝ තව අවුරුදු පහකින් මෙතන ඉඳීද. මේගොල්ලෝ හැමදාම මෙහෙම අවුවේ ඉඳලා. එයි දැන් ඔහොම පිටකොටුව හරහා මං පන්සලට ගිහිල්ලා මෙහෙම නහයට ඇඟිලි දාලා බලනවා. කළු පාටයි දුම ගිහිල්ලා. ඉතින් මං ඒ මිනිස්සු යන ගමන් බල කල්පනා කරනවා මේ මිනිස්සු අවුරුදු පහකින් මෙතන ඉඳීද. දැන් ජීවිතයේ එදිනෙදා ජීවත් වෙන්න මේක කරනවා. අයි අවුවේ කට්ට අවුවේ වේලි වේලි මේ ජීවත් වෙන්න. ටික කාලෙකදී මම හිතුවා මේ මම රටාවට නම් මේ මිනිස්සුන්ට එච්චරකල් ඒඳ නම් බෑ කියලා. හැබැයි දුක් විඳ කරගුට්ටන් ගහයි ගහයි ඉතින් රස්සාව කරනවා. ටික කාලයකින් ওই මිනිස්සු ඒ නිසාම ඒ දුවිල්ලම මේ ආශ්‍රාස කළා. ලෙඩ හැදෙන්න බැරිද? දුක් විඳින්නේ නැද්ද? මං කල්පනා කරද්දි කොහොම ඉඳලා මේ මිනිස්සු හම්බ කළා මොනවා හරි මේ එක්කෝ ඒ ජීවිත රටාව ඉඳලා ඔහොම මෙල්ල කොහේ ඇවිත් දැන්නේ. ඔහොම ඒ කල්පනා කර කර තමයි අපි පාර ගියේ. දැන් ගිහිල්ලා බැලුවොත් මේ මිනිස්සු කවුරුත් නැහැ. ඔක්කොම මෙරිලා. කර්මානුරූපෝ කොයි කොයි හරි ගිහිල්ලා හැමතිස්සෙම තියෙන්නේ අනිත්‍යයක්. හැබැයි මේ අනිත්‍ය මේ හැමතිස්සෙම සිද්ධ වෙන අනිත්‍ය දකින්ද තමන්ගේ විමසීමේ හැකියාව දියුණු කරගත්තොත් අන්න වාසිය. මොකද ඒ හැකියාව තමයි කවදා හරි තමන්ව මේකෙන් ඈතර කරවන්න උදව් කරන්නේ. ඒ හැමතිස්සෙම අපි මෙනෙහි කරලා තියෙන මොකද්ද? ආස්වාදේ. ආස්වාදේ නිසාමයි ආය ආයේ ප්‍රාර්ථනා කරන්නේ. ආය ආයේ ඔබ මට බිරිඳ වේවා ලබන ආත්මෙ. ඔබ මගේ සැමියා වේවා ඔබ මගේ දරුවා ආය ආයේ ප්‍රාර්ථනා කරනවා නේද? ආය ආයේ ප්‍රාර්ථනා කර කර යන්නේ ආස්වාදේමයි. ආස්වාදේ ප්‍රාර්ථනා කරනකම් මියාගේ හිතෙන් මේ එකකටවත් මේ යථා ස්වභාවය පේන සූදානම් වේද? නෑ. එන එකයි විදර්ශනාවට කියන්නේ ප්‍රඥා භාවනාව කියලා. ඉතින් මේ විදර්ශනාව තවත් ගැඹුරින් පුළුවන් කරන්න. කොහොමද ඇහි රූපයයි මං ඇහෙන් රූපය දකිනවා. ඇහි තනිත්‍යයි රූපෙත් තනිත්‍යයි. ඒතර ඇහි රූපයයි දෙක සම්බන්ධ කරලා දෙන්නේ විඥානි. මේකත් මේ අනිත්‍ය වෙලා නිකන් කියලා තවත් ගැඹුරට පුළුවන්. ස්පර්ශය විඳීම් සංඥා මේ ඔක්කොමත් මෙනෙහි කර කර යන්න. අපි බුද්ධ දේශනාවල ඔබට මේවා කියා දීලා තියෙනවා. එතකොට මේවා හිමින් පුරුදු කරද්දී මේ අනිත්‍ය ලෝකෙක සිද්ධ වෙන මේ රටාව තුළ තමන් මේ මුලා වෙලා මේ ගමන යන්නේ කියලා අවබෝධයන්නේ මේ නිකන් ඡායා මාත්‍ර හැඟීමක් ඇති වෙන්න බැරිද? අපිට මේ මුලා වෙච්ච ගමන මේ යන්නේ මේකේ අර්ථයක් නැහැ. මේකේ සාරයක් නැහැ.
මේක හරියට මොකක් වගේද පිපාසිත මුවෙක් මිරිගුවක් පස්සේ යනවා වගේ. ඇයි මිරිගුව පේන්න පේන්න ඉස්සරහට යනවා. ඉස්සරහට යන්න යන්න කාන්තාරේ. ජලේ නැහැ. ඒ වගේ අපිත් ආසා කර කර ඉස්සරහට ආවා. දැන් ගිවිච්ච කල්ප ගාන මෙපමණ කල්ප ගානක් කියලා නැහැ. අතීතේ මෙච්චරයි කියලා නැහැ. මේ ගිවාපු කාල පරිච්ඡේදයේදී අද හොඳ නැහැ හෙට හරියයි කීකෙනේද අපි ආවේ. අපි ආ අද දුක තමයි. හෙට මේ දුක ඉවරයි. මේ සසරේ දුක ඉවර වෙන්නේ හේතු නැතිච දවසටයි. ඒ නිසා ඉබඳු සසරක අපි යන ගමනේ අපට ප්‍රඥාව දිනු කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු. දම් සිහනද